හරි එතකොට මේ අපෙන් ඊ මොකද අහලා තියෙන ගාන තමයි මේ කියනවා 13යි 5 අභ්‍යාසයේ 13යි 5 කියන අභ්‍යාසයේ මෙන්න මෙහෙම කියනවා මේ ජලවිදුලි බලාගාරයක් ආශ්‍රිත ජලාශයක පිරවිය හැකි මුළු ජල ප්‍රමාණයෙන් 0.7ක් අඩංගුයි මෙන්න මේ තියෙන එකෙන් අඩංගු වෙලා තියෙන්නේ 0.7යිලු ඒකෙන් මොකද කියන්නේ 0.15ක් විදුලියට මෙන්න මේකෙන් 0.15 විදුලියට ගත්තලු මට දැන් දැනගන්න ඕනේ පළවෙනි කාරණය 0.7 මේ රූපෝ නැහැ 0.7ද 0.15ද මේ දෙකෙන් ලොකු කවුද කවුද 0.7 0.7 මම ඇදත් කිව්වා මේක 15 මේක 7 කියලා ගන්න එපා මේක 0.1 අපි කියවන්නෙත් 1.5 එතකොට දශම සංඛ්‍යා සංසන්දනය මේ දෙන්නගේ බිංදු දෙන්නගේ 1යි මේ 7යි 1යි සංසන්දනය කරනකොට 7 තමයි වැඩි එතකොට මේ රසමානතාව දාලා කිවිචේවෙත් එහෙම ගැටු කීපයක් තිබුණා හරිද එතකොට අඩු කරන්න ඕනේ මේකෙන් මේක මේ ලොකු එකෙන් අඩු කරන්න එතකොට ලොකු එක තමයි 0.7 ඒකෙන් පාවිච්චි කරලා තියෙන්නේ 0.15. ඒතර 0.15. ඒතර මෙතන අපිට බිංදුවක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් මේක අඩු කරන්න ගියොත් වැරදි ඉතින්. එහෙම අඩු කරන්න බෑ ඇත්තටම. ඒකට ඍණ උත්තරය. හරිද? ඒ කියන්නේ අපි ගාව හිතන්නකො මෙහෙම එක. හරියට අපි ගාව මේ රුපියල් 15ක් තියෙනවා. අපි එකෙන් 70ක් වියදම් කරනවා. එහෙම බෑනේ. 70ක් තියෙන එකෙන් 15ක් වියදම් කරන්න පුළුවන් මිසක් 15ක් තියෙන එකෙන් ඔව්. සර් ඉතින් සර් මේ කලින් කිව්වනේ සර් 7ට පස්සේ බිංදු කීයක් දැම්මත් අගයක් නැහැ කියලා. 7ට පස්සේ බිංදු කීයක් දැම්මත් ඒකේ වටිනාකමට බලපෑමක් නැහැ. හරිද? ඉතින් හරි. ඉතින් එතකොට දැන් මොකද්ද බලන්න ඕනේ? හරි මේ බිංදුව ඕනේ අමතක කරලා ගන්න මේ බිංදු නෙමෙයි මෙතන බිංදු 100ක් දැම්මත් වටින්නේ නැහැ ඒක හරි. වටිනාකමට වෙනසක් නැහැ. මම කිව්වා දශම සංඛ්‍යා සංසන්දනය කරනකොට ඉස්සල්ලාම බලන්න කිව්වේ පළවෙනි දශම ස්ථානයෙන් කවුද ලොකු කියලා. මෙතනින් ලොකු 7නේ. එහෙම නැතුව මෙයා නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ හිතන්නකෝ. ආ එහෙම බලලා සර් එතකොට අර මේ 7ෙන් 15ක් අඩු කරන්න බෑනේ. ඔව් එතකොට එන්න බිඳුවක් දාගන්න. ඒක 70 දාගන්න. ඔව් අනිවාර්යයෙන්. එතකොට දැන් මේ හිතන්නකෝ මෙහෙම එක. දැන් මං අහනවා මේ දෙකෙන් කවුද ලොකු? 0.5. 0.5. පටන් ගත්ත එක මං කරන්ට් එක ගියා. මෙච්චර ලොකු වැඩි ලක්කන් ගොඩක් තිබ්බා කියලා දැන් මේ උකුත් කරන්න දෙයක් නැහැ හරි එහෙනම් අපි මේ පටන් ගමු අපි යමු අලුත් පාඩමකට ගැටුම් නැත්තා. හරි. බැටරියක් සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා. හරි. ලියන්න වර්ග හා සංඛ්‍යා රටා. ඔව් ලියමු. 14 වෙනි පාඩම සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා. අද අපි කතා කරන්නේ අලුත් පාඩමක්. සංඛ්‍යා රටා. මොකද සංඛ්‍යා රටා කියන එක පුරුතාලට අලුත් දෙයක් නෙවෙයි. සංඛ්‍යා රටා මේ එක එක වර්ගය සංඛ්‍යා රටා. හරි මට කියන්න මේ ඊළඟ ඉලක්කම මොකක් වෙන්නද ඊළඟ ලියුව 14 මාතෘකා මොකද්ද සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා පොතෙන් බල 14 වෙනි පාඩම සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා එතකොට මේක ඊළඟ ඉලක්කම මොකක්ද එන්නේ උත්තරයක් කිව්වා 14 14යි හා ඔබලද මේ අඳුරගත්තා මේක 3න් 3 වැඩි වෙනවා මම තව එකක් දෙන්නම් බලන්න අපි බලමු ඒක කවුද අඳුරගන්නේ
විශේෂ රටක් හරිද අද අපි මේ කතා කරන්නේ දැන් අපේ මාතෘකාව තමයි සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රට හරිද සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රට එතකොට අපි ඒ යටතේ මුලින්ම කතා කරනවා අපිට මේ නිතරම හම්බෙන එකක් තමයි ඉරට්ට සහ ඔත්තේ සංඛ්‍යා මාතෘකාව දාගමු මේ යටතේ මේ අපි විවිධ සංඛ්‍යා රටා වර්ග කතා කරනවා අපි මුලින්ම කතා කරනවා ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා ලියන මාතෘකාව ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා මාතෘකාව ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා හරි එතකොට ඔත්තේද මොකද්ද ඔත්තේද ඔත්තේ සංඛ්‍යා ඔත්ත කියලා කියනවා ඉරට්ට සහ අං ඉරට්ට ඉරට්ට ඔත්ත කියලා කියන ඉරට්ට සංඛ්‍යා හා සහ ඔත්තේ සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා 14 වෙනි පාඩම හරි එතකොට මේ මම අපි කොහොමද දැන් මම මේ වෙලාවේ මේ මම අපේ පාඩමේ අපේ 14 වෙනි පාඩමනේ මේ 14 කියන්නේ ඔත්ත සංඛ්‍යාවද ඉරට්ට සංඛ්‍යාවද ඉරට්ට 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 මම තව එකක් ලියන්නම්කෝ 206 ඉරට්ට ඉරට්ට 206 ඉරට්ට 151 ඔත්තේ ඔත්තේ කවුරු දිහා බලන්ද කියන්නේ? දැන් ඕකේ එක ස්ථානයේ දිහා බලාගෙන. ආ එක ස්ථානයේ දිහා බලාගෙන අපි එක ස්ථානයේ ඔව්. අපි දකුණු අත පැත්තේ ඉඳන් බලද්දී මුලින්ම හම්බෙන්නේ අපිට පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ. මේකට අපි දස ස්ථානයේ. එතකොට සංඛ්‍යා දැන් තුත් මම කිව්වොත් එහෙම 4 බිලියන 37 මිලියන 425,637 කියලා. ඒ මං කිව්වොත් ඒ සංඛ්‍යාවද ඉරට්ට සංඛ්‍යාවද? ඉරට්ට වෙන්න නම් මොනවද වෙන්න පුළුවන් ඉරට්ට වෙන්න නම් මොනවද අපි ඉරට්ට කියලා සලකන්නේ අගට ඉදිරි ඉලක්කම මොනවද 1 2 2 4 6 8 2 4 2 4 6 8 බිංදුවක් වෙනවා නේ හරි එය මම තව ටිකින් ලියන්න ටිකක් ඇප් එකලා වෙන්න පුළුවන් හරි තරුවල හරි එතකොට මේ බලන්නකෝ අපි ගත්තොත් 2 4 6 8 10 12 14 16 18 20 22 24 26 28 30 කොච්චර ලිව්වත් අගට යෙදෙන්නේ 2 4 6 8 බිංදුව 2 4 6 8 බිංදුව එතකොට යම් කිසි සංඛ්‍යාවක අගට ඒ කියන්නේ එක ස්ථානයට යෙදෙන අගය ඉලක්කව බිංදුව 2 4 6 8 බිංදුව නැත්නම් බිංදුව 2 4 6 8 කියන ඉලක්කම් වලින් එකක් නම් අපි ඒ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා ගන්නවා. එහෙනම් ඔත්තේ කියලා සලකන්නේ අඟට මොනවද? 1 3 5 7 3 5 7 11 11 හරි. ඒ සංඛ්‍යා හරි. අඟට ගත්තොත් 11ත් හරි. මම පිළිගන්නවා 11ත් හරි. 9 11 ඉරනෝනේ 11 13 15 17 19 අගට එන්නේ 1 3 5 7 9 1 3 5 7 9 එහෙනම් අපි යම් කිසි ඉලක්කවක අග ඉලක්කව
දිහා බලලා කියන්න පුළුවන්. ඉතින් මේකේ අපි සාමාන්‍යයෙන් මෙහෙම එකක් කියනවා. අපි යම්කිසි සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවම යම්කිසි සංඛ්‍යාවක් මොකක් හරි සංඛ්‍යාවක් දීලා තිබ්බම දෙකෙන් බෙදුවම එකක් ඉතුරු වෙනවා නම් ඒක ඔත්තේ වේවි ඉරට්ට වේවි. ඔත්තේ ඉරට් ඉතු දැන් ඉත දැන් අපි යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවම ඒ දීලා තියෙන සංඛ්‍යාව දෙකෙන් හරියටම බෙදෙනවා නම් මම ඒ ඉලක්කම හරියට දෙකේ ගොඩවල් වලට බෙදෙනවා නම් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සලකලා තියෙන ඉරට් සංඛ්‍යාව. අපි මොකක් හරි සංඛ්‍යාවක් දෙකේ ගොඩවල් වලට වෙන් කරන් යනකොට එකක් ඉතුරු වෙනවා කියන්නේ ඒක ඔත්තේ වෙන්න ඕනේ. හැමතිහෙම මතක තියාගන්න ඕනේ යම් සංඛ්‍යාවක් මේ ඔත්තේ ඉරට්ටේද කියලා අග ඉලක්කම් බලලා කියන්න පුළුවන්. ඒ වගේම යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවම ශේෂය බිඳුව නම් ඉතිරි වෙන්නේ නැත්නම් අපි කියනවා ඉරට්ට සංඛ්‍යාවක්. හරි ඉරට්ටේ ඉරට්ට කියලා හරි ඉරට්ට කියලා කියනවා. එතකොට යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවම අගට එකක් ඉතුරු කියන්නේ එකක් අගට නෙමෙයි ශේෂයේ විදිහට එකයි රන් ඉතුරු වෙන්නේ එක නම් ඒක සලකන්නේ ඔත්තේ සංඛ්‍යාවක් විදිහට. හරි අපි පොඩි දේවල් ටිකක් ලියමු මේ මම ටිකක් කරුවල් නිසා ස්ක්‍රීන් එකේ ලියන්නම්. හරි ලිව්වනේ. ඊට පස්සේ අපි මෙහෙම වැඩක් කරමු. අපි කෙලින්ම මේ දැන් පොඩි සාරාංශයක් විදිහට ගමු. මෙහෙම මේ ඒ යටතේ අපි ආයිත් මාතෘකාවක් ගමු. ඒ යටතේ ආයිත් අනුමාතෘකාවක් ගමු. ඉරට්ට සංඛ්‍යා කියලා ඉරට්ට කියලා ලිව්ව. ඒ යටතේ ආයිත් අපි කඩමු මේක ඉරට්ට ඉරට්ට සංඛ්‍යා කියලා. ඉරට්ට සංඛ්‍යා ඒ යටතේ අපි ඉරට්ට සංඛ්‍යා ටිකක් ලියාගෙන යමු. මෙහෙම විදිහට දෙක ඔව් ඔව් අපි දැන් මේ කතා කරන්නේ 14 වෙනි පාඩම කියලා පොතෙන් බල්ල මාතෘකාව දාගන්න සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා ගැන. අපි ඒ යටතේ මේ ඉරට්ට සංඛ්‍යා ගැන තමයි ඉරට්ට සහ උත්තේ සංඛ්‍යා ඔගොල්ලෝ දන්න එක. ඒක ගැන තමයි මේ නැවත කතා කරේ. එතකොට මම පොතේ මාතෘකාව දාගන්න කිව්වා සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා 14 වෙනි පාඩම. ඒ යටතේ අනුමාතෘකාවක් දාගන්න ඉරට්ට සංඛ්‍යා. එතකොට 2 4 6 8 10 12 ඔන්නෝමන යන්නේ 14 16. ඔය වගේ තමයි ඉරට්ට සංඛ්‍යා යන්නේ. ලියලා ඉවර කරන්න නම් බෑ කවදාක්වත් ඉරට්ට සංඛ්‍යා ටික. ඔය වගේ 33ක් දාන්න පුළුවන්. ඉරට්ට සංඛ්‍යා කියලා දාලා ඔන්නෝම ලියාගන්න. ලියලා හරිද? එතකොට ඔහම ඉරට්ටේ සංඛ්‍යා ටික දාලා අපිට ලියන්න පුළුවන් හරියටම දෙකෙන් බෙදෙන හරියටම මෙහෙම ලියමු සංඛ්‍යාවක් හරියටම දෙකෙන් බෙදේනම් එම සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. එම සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාවක් වේ. එම සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාවක් වේ. ඉරට්ටේ කියලා කියනවා. ඉරට්ට කියලා කියනවා. ඉරට්ටේ කියලා කියනවා. මේ වචනේ හරි ඉරට්ට තමයි අපි වැඩිපුර පාවිච්චි කරන්නේ. මොකද භාවිතයේ සමානලා අපි ඉරට්ටේ කියලා කියනවා. මේ ඒ උනාට මේ ඉරට්ට තමයි වචනේ. අරක වැරදි නෑ. ඔය අපි ඔත්තේ කියලා කියන එක ඔත්තේ කියලා කියනවා. ඔත්ත සංඛ්‍යා කියලා කියනවා. ඔත්තේ කියලා කියනවා. ඒ වචනේ ඔයගොල්ලෝ ඉරට්ටේ ඔය වචන දෙක මොකක් ලිව්වත් නිවැරදි. හරි. ඉරට්ට සංඛ්‍යා. සර් දෙකෙන්
සංඛ්‍යාවක් හරියටම මොකද්ද? සංඛ්‍යාවක් හරියටම දෙකෙන් බෙදේ නම් එම සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාවක් වේ. ඊට පස්සේ ලියමු. සර් උතන්ට බිඳුව විල නැහනේ. නෑ 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 මම මම තාම ඒක ලියුවේ නෑ. ඔතන මම දාලා තියෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාවලට උදාහරණ විතරයි. මම ලියුවේ නෑ තාම ඒකට මුසු. සර් බිඳුව දෙකටමයි තියනවද? නෑ නෑ නෑ. බිඳුවයි තිබෙන්නේ නෑ. මේ මම ලියලා තියෙන්නේ උඩින්ම දාලා තියෙන්නේ ඉරට්ටේ සංඛ්‍යා රටාව. තේරුම් ගන්න මම ඔය දාලා තියෙන්නේ 2 4 6 8 10 12 4 16 18 කියන්නේ ඉරට්ට සංඛ්‍යාව. එතකොට දැන් මම ඊළඟට ලියනවා මෙහෙම ලියන්න ලියන්න මෙහෙම ඉරට්ට සංඛ්‍යාවක මේ දැන් තමයි ගලියන්නේ ඉරට්ට සංඛ්‍යාවක ඉරට්ට ඉරට්ට සංඛ්‍යාවක ඉරට්ට සංඛ්‍යාවක එක ස්ථානයේ ඇත්තේ එක ස්ථානයේ ඇත්තේ එක ස්ථානයේ ඇත්තේ බිඳුව 2 4 6 සහ ඉරට්ට සංඛ්‍යාවක එක ස්ථානයේ ඇත්තේ බිඳුව 2 4 6 සහ 8 8 8 යන ඉලක්කම් වලින් එකකි යන ඉලක්කම් වලින් එකකි හරි ඉක්මන ලියාගන්න ඔය ටික මතක තියාගන්න ඕන ඔච්චර ඇත්තරම කියනවා ඔය රතු පාටින් තියෙන ටික තමයි විශේෂ මොකද්ද මතක තියාගන්න ඕනේ අගට යෙදෙන කියන්නේ අපි ඉලක්කමත් දිහා බලපු ගමන් අපට ඔත්තේ ද ඉරට්ටේද කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එහෙමද මතක නැත්නම් මතක තියාගන්න ඕනේ 2 4 6 බිඳුව 2 4 6 8 කියන ඉලක්කම් වලින් මොකක් හරි යම් සංඛ්‍යාවක අගට යෙදিলা තියෙනවා නම් ඒක සලකන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට මුළු සංපූර්ණ සංඛ්‍යාවම ඉරට්ටේ එකක් විදිහට සලකන. හරි. අපි එහෙනම් යමු ඊළඟට අපි ඉරට්ට සංඛ්‍යා ලියුවානේ. අපි එහෙනම් ලියමු ඔත්තේ සංඛ්‍යා කියලා ගන්න. ඔත්තේ සංඛ්‍යා. ඔත්ත කියලා දැම්මත් කමන්නේ. ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා. හරි. ඔත්තේ සංඛ්‍යා කියලා දැන් අපි මේ ලියන්නේ ඔත්තේ සංඛ්‍යා ටික අපේ රටාව. ඔත්තේ සංඛ්‍යා රටාව. ඔත්තේ සංඛ්‍යා දැන් මේ මම ලියන්නේ ඔත්තේ සංඛ්‍යා හරිද ඔත්තේ අග ඉලක්කම නෙමෙයි ඔත්තේ සංඛ්‍යා පටන් ගන්න එකේ 3 5 7 9 11 13 15 ඔය වගේ ටිකක් ලියන ඔය මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඉරට්ටේ සංඛ්‍යා යන්නේ දෙකියෙන් කීයද කීයෙන් කීය වැඩි වෙයිද යන්නේ පළවෙනි එකට වඩා ඉරට්ටේ සංඛ්‍යා යන්නේ කීයෙන් දෙකෙන් දෙක ඔත්තේ සංඛ්‍යා වැඩි වෙන්නේ කීයෙන් කීයද දෙකෙන් දෙක එකක් දෙකෙන් දෙක තමයි ඒකක් දෙකෙන් දෙක තමයි කියන්නේ එකක් කර එකක් මේ ඔත්තේ ඉරට්ටේ වෙනවා එකක් කර එකක් ඉරට්ටේ එනවා අනිත් එකක් කර එකක් ඔත්තේ එනවා ඒ කියන්නේ දෙකෙම හැම එකක්ම පරතරය ඒ කියන්නේ ළඟ තියෙන ඔත්තේ සංඛ්‍යා කියන්නේ ඔත්තේ සංඛ්‍යා ලිව්වම මේ ළඟ තියෙන ඔත්තේ සංඛ්‍යා දෙකක් අතර වෙනස දෙකයි හැමතැනම දෙකයි මේ ඈත බලන්න බෑ ළඟ තියෙන දෙකක් හරි හරි ඔන්න ඒ වැඩේ හරි ඊට පස්සේ ලියන්න දැන් මම ලියන්න කිව්වේ කොළපාටින් තියෙන ටික විතරයි හරි ඊළඟට සංඛ්‍යාවක් හරියටම දෙකෙන් නොබෙදේ නම් සංඛ්‍යාවක් හරියටම දෙකෙන් නොබෙදේ නම් සංඛ්‍යාවක් හරියටම දෙකෙන් නොබෙදේ නම් එම සංඛ්‍යාව
එම සංඛ්‍යාව ඔත්තේ කියන්නේ එකක් ඉතුරු වෙනවද හරි එම සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වේ ලියන්න ඔත්තේ සංඛ්‍යාවක එක ස්ථානයේ ඇත්තේ 1 3 1 3 5 7 සහ 9 යන ඉලක්කම් වලින් එකකි ඔත්තේ සංඛ්‍යාවක එක ස්ථානයේ ඇත්තේ excuse me sir ඔව් සර් මේ මම මට කොන්ෂන් ප්‍රොබ්ලම් එකක් කියලා මම දැන් ආයෙත් චොයින්නුනේ මම අන්තිමටම ලිව්වේ සර් අර ඉවත්තේ සංඛ්‍යාව කියලා මාතෘකාවක් දාලා තරු ලකුණක් දීලා වාක්‍යයක් ලිව්වේ ඒක විතරයි ආ ඊට පස්සේ තව පොඩි මේ වගේ ඉඩ ටිකක් තියලා මම රෙකෝඩින් එක දෙන්නම් ඒ මම මේ මුල ටික බලලා ලියා ගන්න මේ වගේම ටිකක් ලිව්වේ ඒ කියන්නේ මේ ඉරට්ටේ සංඛ්‍යාව මෙහෙම රටාව දාලා මෙන්න මේ කරුණු ටිකනේ ලිව්වේ ඉරට්ටේ ඒ වගේ ඔත්තේ වලටත් ලිව්වා මෙන්න මේ ටික ඉක්මනින් දාගන්න මේ ඔත්තේ ඔත්තේ සංඛ්‍යා තියෙන්නේ මේ රටාව ලියලා සංඛ්‍යාවක් හරියටම දෙකෙන් බෙදෙන්නේ නැත්නම් ඒක ඔත්තේ සංඛ්‍යාවක් කියන ඔත්තේ සංඛ්‍යාවක එක ස්ථානයේ තියෙන්නේ 1 3 5 7 සහ 9 යන ඉලක්කම් වලින් එකකි කියලා දාලා තියෙනවා මෙන්න මේක මේ වගේම විස්තරයක් තමයි හිරට් එකටත් දැම්මේ ඒක පොඩ්ඩක් රෙකෝඩින් එකෙන් බලලා ලියන්න මම රෙකෝඩින් එක දාන්නම් ගෲප් එකේ හරි මුල් පොඩ්ඩ පොඩ්ඩක් බලලා ගන්න මේ විදිහම මේකෙම හදා ගන්න පුළුවන් ඉතින් මෙතන දාලා තිබුණ 2 4 6 8 10 දෙකෙන් බෙදේ නොබෙදේ වෙනුවට දැම්මේ බෙදේ තිබුණේ නම් ඉරට්ටේ මෙන්න මේ තැන් ටික වෙනස් වෙනවා පොඩ්ඩක් බලලා ඉක්මනින් ලියා ගන්න මේ ටික මේ ඔත්තේ කියලා දාලා ලියන්න මේ වගේම ඉඩක් ඉරට්ටේ වලටත් ඕන සේ මම ඉරට්ටේ ලිව්වා ආ එහෙනම් මේ ඔත්තේ ටික ලියන්න හරි ඔය ටික ලියන්න එතන ඊට පස්සේ ඔය ටික තියෙන්න හරි ඉක්මනින් ලියන්න එහෙනම් හරි පොඩින් බලන්න ඕනේ නැහැ කාගෙත් මේ නම් ටික වෙනස් කරන්න ඕනයි කියන්න මේ කාගෙ හරි වෙනස් කරන්න ඕන මට නම දාන්න මම මේ වෙනස් කරන්නම් ඔයගලන්ට මේ ලොග් වුණාට පස්සේ රීනේම් කරන්න බෑ ලොග් වෙනකොට හදාගෙන එන්න ඕන එක පුතේ කි හැදුවා මේ තව කාගෙද හදන්න ඕන මට නම එවන්න මම වෙනස් කරන්නම් මේ සර් ඉතින් අපි ලොග් එකේම අපෙන් කැමති නම දාන්න කියලා කියනවනේ සර් ඔව් ඒක තමයි සමහර කට්ටිය ඒක තියෙන එක ඕම් ඕකේ කියලා ගහලා අහම තමයි සමහරට අම්මා තාත්තගේ නම එහෙම දාලා එන්නේ ඒව ලොග් වෙනකොට මහනව එතනින් හදාගෙන එන්න ඕන ආවට පස්සේ මේක ඇතුලෙන් මේ ඔප්ෂන් එකක් නැහැ කලින් එකේ වගේ නැහැ මට පුළුවන් මෙහෙන් රීනේම් කරන්න ඕගලන්ට බෑ මේ මේකේ රීනේම් කියලා එහෙම එකක් නැහැ ඕගලන්ට ඔප්ෂන් එකක් නැහැ ඒක අයින් කරලා තියෙ මං අයින් කරපු එකක් නෙවෙයි මේ මේ zoom account එකේ හැටි මට ඒක සෙටින් වලින් හොයලා හදන්න ඕන මට තාම හොයාගන්නත් බැරි වුණා හරි මට රීනේම් කරන්න බෑ එහෙම වුණොත් මට නම දාන්න මම රීනේම් කරලා දෙන්න හරි ඉක්මන් කරමු අපිට තව වැඩ ගොඩක් තියෙනවා මේ අද අපි මේ අලුත් අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේ ඔය ඔත්තේ සංඛ්‍යා ටිකයි රට්ටේ සංඛ්‍යා ටික දැන් දන්නවා. අද අපි කතා කරන්න යන්නේ තවත් මේ ඔත්තේ සංඛ්‍යා සහ රට්ටේ සංඛ්‍යා දෙකක් එකතු වුණොත් අඩු වුණොත් මොකද ගුණ කරොත් මොකද වෙන්නේ? අපි බලමු. मेरी तावल ये ना इन्नो अदे और वाट लीना इन्नो ताव मगान ना मेरी का डीएलई वराई सर हरे
හරි එහෙනම් ඔන්න දැන් මට කියන්න මම දැන් මෙහෙම එකක් කියනවා මම මේ වෙලාවේ යම් කිසි ඉලක්කම් දෙකක් ගන්නවා මම කියන්නේ මොකද්ද ගන්න කියලා මොකක් හරි ඉලක්කම් දෙකක් ගන්නවා ඒ මම ඔන්න ගන්න ඉලක්කම් දෙක හරිද මම ගන්න හදලා ඇස්ති වෙනවා ඉලක්කම් දෙක ඒ එක ඉලක්කමක් මේ කොටුවට දානවා අනිත් ඉලක්කම මේ කොටුවට දානවා හරිද එහෙම දාලා මම මැද්දට එකතු කරන්නයි යන්නේ මේ දෙක එකතු කරන්න යන්නේ මට කියන්න මේ දෙකට එන්න පුළුවන් විදි ඔත්තේ සංඛ්‍යා මං එකක් මම ලියන්නම්කෝ මම මේකක් කියනවා මෙතනටත් ඉරට්ටේ එකක් ඇවිල්ලා මෙතනටත් ඉරට්ටේ එකක් මං යන්න කියලා දැම්ම ඉරට්ට කියලා හරි මට කියන්න මේ වගේ කොටු දෙකට දාන්න පුළුවන් රටා ටික කියන්නේ දෙකම ඉරට්ට වෙන්න පුළුවන් තව දෙකම ඔත්තේ වෙන්න පුළුවන් දෙකම ඔත්තේ වෙන්න පුළුවන් තව එකක් ඉරට්ට එකක් ඔත්තේ ඉරට්ට එකක් ඔත්තේ එකක් ඉරට්ට වෙන්න පුළුවන් අනෙත් එක ඔත්තේ වෙන්න පුළුවන් තව දිනවා මේකට ඔත්තේ ඇවිල්ලා මේ පැත්තට ඉරට්ටේ වෙන්න පුළුවන් අ හරි එතකොට ඔය එන්න පුළුවන් විදි හරි එතකොට එතකොට අපි මොකක් හරි ඉලක්කම් දෙකක් ගත්තොත් ඔන්න ඔය විදිහට තමයි එන්න පුළුවන්. ඔయిత වඩා වෙනස් ඒවා නැහැ. අපි කියන්නේ මේ පූර්ණ සංඛ්‍යාව. අපි දැන් මේ දැන් කට්ටි සමාලිට ගන්න පුළුවන් 12.7 එහෙම නැහැ. අපි මේ ඔත්තද ඉරට්ටේද කියලා සලකන්නේ පූර්ණ සංඛ්‍යාව විතරයි. හරිද? මේ හේතුව එක ස්ථානයේ තියෙන ඉලක්කම තමයි බලන්නේ. එතකොට මේ දශම පවතින්නේ අපි පූර්ණ සංඛ්‍යාව තමයි මේ ඔත්තද ඉරට්ටේද. එහෙම දශම සංඛ්‍යාව අරන් එහෙම බලන්නේ නැහැ. හරිද? පූර්ණ සංඛ්‍යාව කියනවා දන්නවනේ. 10 20 15 17 වෙන්න පුළුවන් ඔය දශම ගණන් භාග ගණන් නැහැ හරිද එතකොට ඒ වගේ සංඛ්‍යාවක් අරගෙන පූර්ණ සංඛ්‍යාවක් අරගත්තොත් ඒ සංඛ්‍යා දෙක එකතු කරොත් එකතු කරන් අපි සංඛ්‍යා දෙකක් ලෑස්ති කරගත්තොත් එන්න පුළුවන් ආකාර තමයි ඔය තියෙන්නේ එතකොට මම ඔයගලන්ට කියනවා ඉරට්ටේ දැන් උදාහරණයක් ගන්න යන්නේ දැන් හිතන්නකෝ මම ගන්නවා 4යි එක පැත්තකට ගන්නවා 4 අනිත් පැත්තට ගන්නවා 6 එතකොට එකතු කරාම ලැබෙනවනේ සංඛ්‍යාව කීයද ලැබෙන්නේ 10 10 එතකොට බලන්න මෙයා ඉරට්ටේ ඉරට්ටේ කියන්නේ හරියටම දෙකෙන් බෙදෙනවා 6 කියන්නේත් හරියටම දෙක يعني මෙහෙමනේ දැන් මේ 4 කියන එක අපි දෙකේ ගොඩවල් වලට හදන්න පුළුවන්නේ 6 කියන එකත් දෙකේ ගොඩවල් වලට වෙන් කරන්න පුළුවන් 10 කිය මේ එකතු කරාම එන්නේ 10නේ ඒ කියන්නේ හරියටම ඒ කියන්නේ මේ අපි ගන්න ඉරට්ටේ මේකත් ඉරට්ටේ ඒ කියන්නේ දෙකම දෙකෙන් බෙදෙන ඒ ඉලක්කම් නම් ඒවා එකතු කරාට පස්සෙත් ලැබෙන සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාව දැන් මේක පොඩි ඉලක්කම් දෙකක්නේ ඔය වගේ රූපය නැද්ද බලන්න බෑනේ එහෙම නැත්නම් අපිට ඔය වගේ ඉලක්කම් දෙකක් දාලා එකතු කරලා බලන්න පුළුවන් ඒ කියන්නේ අපි යොදාගන්නේ දෙකම ඒ කියන්නේ අපි මේ එකතු කරන්න පාවිච්චි කරන සංඛ්‍යා දෙකම ඉරට්ටේ නම් එකතු කරාට පස්සේ ලැබෙන උත්තරයත් ඉරට්ට සංඛ්‍යාවක් ලැබෙන උත්තරයත් ඉරට්ට සංඛ්‍යාවක් හරි ඊළඟට මම කියනවා මෙහෙම තව එකක් හරි එතකොට ඉරට්ටේ සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාවට එකතු වුනහම හැදෙන්නේ ඉරට්ටේ එකක්මයි ඊළඟට බලන්න මෙහෙම එකක් මේ 7යි හා අපි ගම් පොඩි එකක් ගමු 5යි 3යි එකතු අපි 5යි අපි 5යි 3යි මට කියන්නේ කීයද කියලා 5යි 3යි 8යි 8යි ඒක මොන සංඛ්‍යාවක්ද ඉරට්ටේ 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 නේද බලන්න ඇයි එහෙම උනේ වන්න මේ දෙන්නා මේ දැන් මේ අපි 5 ගත්තොත් එහෙම මෙයාව ගන්න පුළුවන් මෙහෙම දෙකේ ගොඩවල් වලට හදුවොත් මෙයාගේ එකක් ඉතුරු නේද ඔත්තේ කියන්නේ මෙයාගේ එකක් ඉතුරු වෙනවා. ඒතර මේ එකේ දෙක එකතු වුණාට පස්සේ බලන්න මෙතන දෙකක්. මෙතන දෙකක්. මේ තුනේ ඉලක්කමත් දෙකක්. අර දෙන්නගෙම ඉතුරු වෙන එකේ ඉලක්කම් දෙකෙන් ආයි දෙකක් හැදෙනවා. ඒ කියන්නේ ලැබෙන උත්තරය ඉරට්ට. එහෙනම් මතක තියාගන්න මෙහෙම. ඕනම ඉරට්ටේ සංඛ්‍යා දෙකක් හරි ඕනම ඔත්තේ සංඛ්‍යා දෙකක් හරි එකතු කරාම ලැබෙන්නේ අනිවාර්යෙන් ඉරට්ට සංඛ්‍යා. ඔය වගේම වාක්‍ය විදිහට අහනවා විභාගෙට වාක්‍යයක් දීලා හරිද වැරදිද ඒතර වාක්‍ය අහන්නේ මෙහෙමයි සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා දෙකක් එකතු කිරීමෙන්
ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබේ හරිද වැරදිද කියලා හයි. එතකොට මොකද කියන්නේ කියන බලන්න ඉරට්ටේ සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාවට එකතු කරාම මොකද ලැබෙන්නේ? ඉරට්ටේ සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාව. ඔත්තේ එකකට ඔත් එකක් එකතු කරාම උදාහරණයක් පහයි හතරයි උත්තරේ කියද? දැන් අපි අනිත් පැත්ත මාරු කරලා ගමු. ඉරට් එක ගමු හතර කියලා. ඔත් එක ගමු. ඔත් එක. ඇයි ඒ හේතුව? මේක කොහොමත් ඉර මෙහෙමමද? ඉරට් කියන ඒවා දෙකෙන් බෙදනවානේ. මේ ඔත් කියන එක කියන්නේ කොහොමත් එකක් ඉතුරු වෙනවා දෙකෙන් බෙදුවහම. එහෙනම් මතක ඒක ඒ වගේ වෙලාවට එක පතක උන් නැත්තම් ඕක පොඩි ඉලක්කම් දෙකක් එකතු කරලා බලන්න. හතරයි පහයි නවයයි කියන්නේ ඉරට් එකකුයි ඔත් එකකුයි එකතු වුනහම ලැබෙන්නේ ඔත්තේ. අපි පොඩ්ඩක් බලමු මම තව ටිකින් කියන්න ඔත්තේ. මම මතක තියාගන්න විදියක් කියන්න. ඊළඟට මේකත් එහෙමයි. ඉතින් ඉරට්ටේට ඔත් එකතු වුනහම ඔත්තේ නම් ඔත්තේට ඉරට්ට එකතු වුනහමත් ඒකම තමයි ඔත්තේම. හරි. ඔන්න බලන්න මම ඔය එකම තව පොඩි දෙයක් ගන්නවා. හරි. ඊළඟ එක ඔන්න බලන්න මම ගන්නවා ඉරට්ටේ සංඛ්‍යාවකින් ඉරට්ට සංඛ්‍යාවක් අඩු කරනවා ඔත්තේ සංඛ්‍යාවෙන් ඔත්තේ එකක් අඩු කරනවා ඉරට්ටේ එකකින් ඔත්තේ එකක් අඩු කරනවා ඔත්තේ සංඛ්‍යාවකින් ඉරට්ටේ ඔගොල්ලෝ හිතන්නේ මොකද්ද ඉරට්ටේ සංඛ්‍යාවකින් ඉරට්ටේ අඩු කරාම මොකද්ද ලැබෙන්නේ මොකද වෙන්නේ ඉරට්ටේ ඉරට්ටේ 10 6ක් අඩු කරාම 4යි ඉරට්ටේ ඔත්තේ එකකින් ඔත්තේ එකක් අඩු කරාම ඉරට්ටේ 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 එකකින් ඔත්තේ 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 ඉතින් අපි බලමු ඒක ඇත්තද කියලා මේ ඔත්තේ එකක් විදිහට අපි ගමු 7 ඉරට්ටේ එකක් මේ විදිහට ගමු 4 7න් 4ක් අඩු කරාම කීයද ඔත්තේ 3යි නේ ඔත්තේ එකක් එන්නේ අපි අර උඩේ එකත් පොඩ්ඩක් චෙක් කරලා බලමු උඩේකට මෙතන අපි දාමු 6 මේකට දාමු 3 6න් 3ක් අඩු කරාම 3යි 3යි ආ එහෙනම් මෙහෙම මතක තියාගමු ඔත්තේ සංඛ්‍යා දෙකක් හරිද ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න තිබුණා ඒ කියන්නේ මෙහෙම කෙටියෙන්මත් මෙහෙම ලේසියෙන් මතක තියාගන්න විදියක් කියන්න හරිද මෙන්න මෙහෙම එකක් මම ඔයාලා ලේසියෙන්ම තියනවා දැන් ඉරට්ටේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න තිබුණත් අඩු කරන්න තිබුණත් උත්තරය මොකද්ද ඉරට්ටමයි ඉරට්ටමයි ඉරට්ට ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න තිබුණත් අඩු කරන්න තිබුණත් උත්තරේ ඉරට්ටේ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාව මම මෙහෙම කියන්නම් තවත් පොඩි කරලා දෙන්නම එක වගේ නම් يعني දෙන්නම ඔත්තේ නම් නැත්නම් දෙන්නම ඉරට්ටේ නම් උත්තරේ ඉරට්ටේ ඉරට්ටේ එක්කෙනෙක් ඉරට්ටේ වෙලා එක්කෙනෙක් ඔත්තේ වුණොත් ಜಾති දෙකෙන් ආවොත් මොකද වෙන්නේ උත්තරේ ඔත්තේ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් ඔන්න කෙටියෙන් එතකොට යම් සංඛ්‍යා දෙකක් දීලා තියෙනකොට ඒ දෙකම එකම වර්ගේ නම් ඉරට්ටේ නම් දෙකම ඔත්තේ නම් ඒවා එකතු කරත් අඩු කරත් ලැබෙන්නේ ඉරට්ට සංඛ්‍යාවක් ಜಾති දෙකෙන් ඇතර ಜಾති දෙකෙන් කියලා ගන්නකොටම ඔයගලන්ට තේරෙන්න ඕනේ ಜಾති දෙකෙන් කිව්වම එකක් ඔත්තේනේ එකක් හරියටම දෙකෙන් බෙදෙනවා අනිත් එක හරියටම දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඉතින් ඒ දෙක එකතු වුණා එන උත්තරේ හරියටම දෙකෙන් බෙදෙන්නේ නැහැ. එන්න ඒක මතක තියාගන්න ඕනේ. හරිද මේ මුකුත් ඔය ටික ලිමුකුත් ලියන්න එපා. මම කියන්නම් කරන්න ඕනේ ඔය ටික. සර් ඔක ලියාගන්න ඕනේ නෑ මම දෙන්නම් ලියාගන්න ටික මම දෙන්නම්. ඕඩර් කින්න දැන් අපි අභ්‍යාසයක් කරන්නේ නැද්ද? අභ්‍යාස කරන්න ඕනේ. හරි අපි මෙහෙම ගමු. මේ ටික අපි යමු අලුත් පිටුවකට. හරි මෙහෙම දාගන්න මේ. ඒතර අපි මාතෘකාවක් මුකුත් දැම්මේ නැහැ අපි මේ යටතේම මේ පොඩි සාරාංශයක් ගන්න යන්නේ මම මෙතන ඉරට්ට පොඩ්ඩක් ඉන්න මම යන්න මෙන්න මේ වෙලාවේ ඉරට්ට ඉරට්ට කියන එකට මම පාවිච්චි කරනවා මේ වෙලාවේ කෙටියෙන් යන්න ඔත්තේ කියන එකට මම පාවිච්චි කරනවා ඔයන්න එතකොට
දැන් අපි මතක තියාගන්න ඕනේ හරිද එක වගේ දෙන්නේ ඒ කියන්නේ ඉරට්ට සංඛ්‍යා දෙකක් එකතු කරත් ඒ දෙන්නම අඩු කරත් මම මේ කෙටියෙන් දාන්නේ ලැබෙන උත්තරය මොන වගේද ඉරට්ටමයි එක වගේ නම් මෙයත් ඔත්තේ වෙලා දෙන්නම ඔත්තේ වුණොත් උත්තරේ ඉරට්ටේමයි ඔන්න මතක තියාගන්න පුළුවන් මේ වාක්‍යෙද ගොඩ ලියන්න යන්නේ හරිද බලන්න බලන්න ඊට පස්සේ මේ ඊට පස්සේ එකක් ඉරට්ටේ වෙලා අනෙත් එක ඔත්තේ වුණොත් අනිත් එකක් ඔත්තේ වෙලා දෙපැත්ත මාරු කළාද දැන් ඉරට්ටේ වුණොත් ලැබෙන උත්තරේ ඔත්තේ ඉතින් සර් දැන් ඉරට්ටේ එකක් එකතු කරාය ඉරට් එක අපි ওই පැති මාරු කරලානේ දාන්න ඉතින් සර් මේ අපි ওই පැත්ත මාරු කරලා දැම්ම කිව්වට ඉතින් තේරුමක් නැහැ නේ සර් එකම ගානනේ ඔය ඔව් ඉතින් එකම ගාන කියන්නේ මෙහෙමයි එකම ගාන කිව්වට අඩු කරද්දි එකම ගාන නෙවෙයි ඒ කියන්නේ මෙහෙම කතන්දරයක් ඔන්න පොඩ්ඩක් බලන්න දැන් අපි හිතුවට හත අඩු කිරීම හිතන්නකො හතර කියලා හත අඩු කිරීම හතරණුයි හතර අඩු කිරීම හතෙණුයි ලැබෙන්නේ උත්තර දෙකක් උත්තරේ හේතුව තමයි දැන් 7න් 4ක් අඩු කරන්න පුළුවන් වුණාට 4න් 7ක් අඩු කරන්න බෑ එකතු කරද්දි ප්‍රශ්නයක් නැහැ එකතු කරද්දි කිසි ගැටලුවක් නැහැ හැබැයි මතක තියාගන්න ඕනේ අපි යම් කිසි ඉලක්කම් දෙකක් අරගෙන අඩු කරනකොට ඉලක්කම් දෙක දෙපැත්තේ මාරු වුණාම ලැබෙන උත්තරේ එකම උත්තරේ නෙවෙයි ඉරට්ටේ ඔත් කතාව හරි ඒකේ දනරින පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක දැම්මම කතා කරන්න යන්නේ නැහැ මොකද ඒක දැම්මම අපට ඒ කොටස් එහෙම ඉන්නේ නැහැ හරිද ඔය මේ සාරාංශ පොඩ්ඩක් මෙහෙම මතක තියාගන්න ඕක තවත් කෙටි කරලා කිව්වොත් මොකද්ද එක වගේ දෙන්නේ එකතු කරත් අඩු කරත් උත්තරේ මොකද්ද ඉරට්ට ඉරට්ටේ ඔච්චරයි හරිද එක වගේ දෙන්නේ ಜಾති දෙකෙන් ඉන්න දෙන්නේ එකතු කරත් අඩු කරත් උත්තරේ ඔත්ත ඔත්ටි අන්න ඕක මතක තියාගන්න හරිද එතකොට දැන් හිතන්නකෝ විභාගෙට මෙහෙම කියන්න පුළුවන් මෙන්න මෙහෙම ගාණක් දීලා මෙන්න මේක එකතු කිරීමෙන් තොරව මේකේ පිළිතුර ඔත්තේද ඉරට්ටේද කියලා ලියන්න. මොකද උත්තරේ? පිළිතුර? ඉරට්ටේ. ඉරට්ටේ. ඉතින් හදිසියවත්ින් ඔක මතක නැතුවත් එකතු කරලා බලන්න පුළුවන් ඉතින් වෙලා යනවා. හරි විභාගයේ ඔය පැත්තක එකතු කරලා අපිට උත්තරේ දාන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපිට කියන්නේ එකතු කිරීමෙන් තොරව. ඉතින් උත්තරේ බලනකොට ඔගොල්ලෝ මේ හදන තැන ඕක පැත්තෙන් හදලා තියන්නේ නැතුව වෙනකොලේක හදලා උත්තරේ දාන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි අපි ඉතින් මේ හැමදේම දැනගෙන ඉන්න එක හොඳයි. ඒ කියන්නේ දැක්කේ ගමන් හරියටම මේ අදහස් හරිනම් ඒ මිස්රයෙන් හරි ලකුණ දාන්න පුළුවන් නැත්නම් වැරදි. මම මේ මොනම වාක්‍යයක් කියනවා. හරිද වැරදිද කියන්නේ මම මේකේ. ඔත්තේ සංඛ්‍යාවකින් ඔන්නහට අහගන්න. ඔත්තේ සංඛ්‍යාවකින් ඉරට්ටේ සංඛ්‍යාවක් අඩු කළ විට ලැබෙන පිළිතුර ඉරට්ට සංඛ්‍යාවකි ඔත්තේ සංඛ්‍යාවකින් ඉරට්ට සංඛ්‍යාවක් අඩු කරාම ලැබෙන පිළිතුර ඉරට්ට සංඛ්‍යාවකි හරිද වැරදි එච්චරයි ඒ වෙලාවේ එහෙම දැන් එහෙම හදිස්සියවත් බැරි වුණොත් පොඩි ඉලක්කමක් ගන්න මේ මහා ලොකු ඉලංග ගන්න එපා පොඩි ඉලක්කම් දෙකක් අරගෙන අඩු කරලා ලැබෙන උත්තරය ගැන හිතලා දාන්න පුළුවන් හරි හරි එහෙනම් මේක ඉක්මනට ලියාගමු ඔන්න සාරාංශේ ඔයි ලොකු වාක්‍ය ටිකක් තියෙනවා ඒ වාක්‍ය ටික මම කෙටියෙන් දාලා තියෙනවා එකතු කිරීම එක මේ මැදට මම දාලා තියෙනවා මෙන්න මේ මැද්දට මෙන්න මෙහෙම ලකුණක් මේකෙන් කියන්නේ එකතු කිරීම තිබුණත් අඩු කිරීම තිබුණා එකතු කිරීම හෝ අඩු කිරීම වගේ හරි හරි කරුම් කරලා ලියා ගන්නද ඔව් ලියන්න ඕනේ ඉක්මනින් ලියන්න වැඩි වෙලා ගන්නතු ලියන්න ලිව්වා සර් ලිව්වා හා දැන් ඔය ලියලා තියෙන එකනේ ඔව් හරි සර් පොඩ්ඩක් ඉන්න පොතේ නම් ඔය වාක්‍ය විදිහට තියෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාවකට එකතු කළ විට ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබේ. ඔන්න වාක්‍ය කියන්නේ.
මොකද මොකද ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කරාම ඉරට්ට සංඛ්‍යාවක් දෙන්නේ ඔව් මට උදා අපිට ඔත්තේ සංඛ්‍යාවක් උදාහරණයක් කිය ඔත්තේ සංඛ්‍යාවක් කිය හිතලා කිය 3 3 තව ඔත්තේ සංඛ්‍යාව 2 sorry එක 1 පොඩි ආ මෙතන මේ දෙක එකතු කරාම වෙන උත්තරේ කීයද 4 4 එතකොට 4 කියන්නේ ඔත්තේ ඉරට්ටද ඉරට්ට ඉරට්ට ඉතින් බලන්න මේ ඔයන්න ඔයන්න ඔත්තේ ඔත්තේ එකතු කරාම ඉරට්ට එහෙම හිතලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම කිව්වේ කෙටියෙන් මතක තියා ගන්න පුළුවන් ඔයන්නයි යන්නත් නැතුව එක වගේ දෙන්නේ. එකතු කරත් අඩු කරත් ලැබෙන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. ಜಾති දෙකෙන් ආවොත් ඔත්තේ සංඛ්‍යාවක්. ಜಾති දෙකෙන් අහම එකක් ඉතුරු වෙනවා. එක ಜಾතියෙන් අහම හරියටම දෙක දෙක හදා ගන්න පුළුවන්. හරි. එතකොට අපි දැන් මේ කතා කරේ එකතු කිරීමක් ගැන මම දැන් මේක ලියාගෙන යන අතරේ දැන් මම මේ නිල් පාටින් ලියන මුකුත් ලියන්න එපා මට කියන්න දෙවරක් එක කීයද දෙකයි දෙවරක් දෙක හතරයි දෙවරක් තුන හයයි දෙවරක් හතර අටයි දෙවරක් පහ දහයයි මේ පළවෙනි ඉලක්කම මොන මේ පළවෙනියට තියෙන්නේ මොන වගේ එකක්ද මොන සංඛ්‍යාවක්ද දෙක ඔත් ඉරට්ටේ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාව මෙතන තියෙන්නේ මොන වගේ සංඛ්‍යාවද ඔත්තේ සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා හොඳට බලන්න සර් දෙකම ඒ ඉරට්ටේ දෙකම තියෙනවා දෙකම ඒතර උත්තර දිහා පොඩ්ඩක් බලන්න ඉරට්ටේ ඉරට්ටේ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාව ඒතර ඒකෙන් ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද අපි මොන ඉලක්කම වුණත් මොන ඉලක්කමක් වුණත් දෙකෙන් වැඩි කරාම ඒ කියන්නේ අපි මොන ඉලක්කමක් වැඩි කරත් ඒක දෙගුණ වෙනවනේ අපි දැන් 3යි කිව්වොත් 3 දෙකෙන් වැඩි කර ගමන් 6යි. ඒ කියන්නේ ඕනම ඉලක්කමක් දෙකෙන් වැඩි කරාට පස්සේ ඒක දෙගුණ වෙනවනේ ඒ තියෙන ඉලක්කම දෙගුණ වෙනවා කියන්නේ ඒක සමාන කොටස් දෙක 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 වෙන් කරගෙන යන්න පුළුවන් කියන එක. එහෙනම් ඒතර මේ බලන්න දැන් මේ දැන් උන බලන්න අපිට මේකෙන්ම ගොඩක් දේවල් හදා ගන්න පුළුවන්. පළවෙනි එක්කෙනා ඉරට්ටේ. හරිද? පළවෙනි එක්කෙනා මෙතන මහලා ඉන්න. පළවෙනි එක්කන මේකේ බලන්න මේ මම ලියන එකේ පළවෙනි එක්කෙනා ඉරට්ට. මෙයා ඔත්තේ. ඊට පස්සේ මෙයා ඉරට්ටේ, මෙයා ඉරට්ටේ. බලන්න උත්තරේ මොනවද තියෙන්නේ? ඉරට්ට, ඉරට්ට. මේක අනිත් පැත්තට ගත්තොත් 3 වරක් 2. කීයද? 6යි. මෙන්න 6යි. අනිවාර්යෙන් උත්තරේ එකමයි. ඒ කියන්නේ ඉරට්ටමයි. එහෙනම් මේක ඉගෙන ගන්න ඕනේ දේ තමයි ඔත්තේ සංඛ්‍යා දැන් ඔත්තේ ඉරට්ටේ ගුණ වෙනවනේ. ඒ තියෙන ඉලක්කම් වලින් අඩුම ගානේ එකක් හරි ඉරට්ටේ වුණොත් අවසාන පිළිතුර මොකද වෙන්නේ? ඉරට්ටේ වෙනවා. එහෙනම් එකම එක අවස්ථාවයි ඉලක්ක සංඛ්‍යා දෙකක් ගුණ කරාම ඔත්තේ එන්න පුළුවන්. මොකද ඒ අවස්ථාව? වැඩි කිරීමෙන්. මොන වගේ උත්තරයද මං අහන්නේ? ඔත්තේ උත්තරයක් ගුණ කරලා ඔත්තේ උත්තරයක් ගන්න බැයිද කොට අපට? පූර්ණ සංඛ්‍යා දෙකක් ගුණ කරලා ඔත් එකක් ගන්න බැරි වෙයිද? පුළුවන් වෙයි. මොන වගේ ඒවා ගත්තොත්? ඔත්තේ ඉරට්ටෙන්. ඔත්තේ ඉරට්ටෙන්. 3 වරක් 4 12යිනේ. හරියන්නේ හරියන්නේ. දැන් ඒක තමයි මම කිව්වේ. අපි ගුණ කරන්න ගන්න ඉලක්කම් දෙකෙන් එකක් හරි ඉරට්ටේ නම් උත්තරේ ඉරට්ටේ. එහෙනම් මොකද එන්න ඕනේ? ඔත්තේ සංඛ්‍යා දෙකක්. ඔත්තේ දෙකක්. ඔත්තේ දෙකක් ගුණ කරොත් හැමදාම ඔත්තේම තමයි කවදාකවත් ඉරට්ටි හම්බෙන්නේ නැහැ උදාහරණයක් ගන්න පුළුවන් 3 වරක් 5 15යි 7 වරක් අපි ගමු 1 7යි ගත්තනේ දෙක ගමු 3 වරක් 9 27යි බලන්නකො 3 ගන්න පුළුවන් 3 වරක් 3 3 වරක් 3 පුළුවන් ඔව් පුළුවන් ඕන එකක් හරියනවා මේක මේ අර මම හිතලගේ 3 වරක් 3 නම් ඒත් හරිනේ වෙනවා එහෙනම් මොකද්ද මතක තියාගන්න ඕනේ අපි ಗುಣ කරන්න ගන්න සංඛ්‍යා දෙකෙන් අඩුම ගානේ කියන්නේ දෙකම ඉරට්ටේ වුණත්
එකක් ඉරට්ට වෙලා අනිත් එක ඔත්තේ වුණත් එකක් ඔත්තේ වෙලා අනිත් එක ඉරට්ටේ වුණත් අවසාන පිළිතුර ඉරට්ට හැබැයි ඔත්තේ පිළිතුරක් ලබා ගන්න පුළුවන් ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කරහම විතර හේතුව දැනගන්න ඕනේ ඉරට්ටේ කියන්නේ දෙකෙන් බෙදෙන ඒවානේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් තව මොන සංඛ්‍යාවෙන් වැඩි කරත් තව මොන පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරත් ලැබෙන උත්තරේ ඉරට්ටේ හේතුව තමයි ඒ අපි ගන්න ඉලක්කම දෙකෙන් වැඩි කරනවා කියන්නේ ඒක දෙගුණ වෙනවා දෙගුණ වුණාට පස්සේ ඒ ලැබෙන ගොඩ හරියටම දෙකේ ගොඩවල් වලට වෙන් කරගන්න පුළුවන් කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් ලැබෙන්නේ අපි ඒකත් දාගමු මේක එපා ලියන්න අපි බලමු එකක් කෙටියෙන් දාගන්න මෙන්න මෙහෙම ඉර ඒතර ඉරට්ටේ එකක් ඉරට්ටේ එකෙන් ගුණ වුණත් ඉරට්ටේ එකක් ඔත්තේ වලින් ගුණ වුණත් ඔත්තේ එකක් ඉරට්ට වලින් ගුණ වුණත් ලැබෙන උත්තරය මොකද්ද ඉරට්ට ඔත්තේ එකක් ලැබෙන්නේ ඔත්ත සංඛ්‍යාව ඔත්ත එකෙන් වැඩි කරලා ඔන්න ඔන්න ඉරට්ට සහ ඔත්තේ වල සාරාංශය ලියාගමු ඒකත් එහා පැත්තෙන් හරි පල්ලෙහැයින් හරි ඉඳ දින විදිහට සංඛ්‍යා දෙකක් ගුණ කරාම එතකොට අපිට විභාගෙට දැන් මේ වගේ අහන්න පුළුවන් දැන් අපිට ලේසියෙන් වැඩි කරගන්න බැරි හිතන්නකෝ 5යි 9යි 7යි 3 වැඩි කිරීම 2යි 4යි මම මේ නිකන් ලියන්නේ ආ මට කියන්න ඔය ඉලක්කම් දෙක වැඩි කරාම ලැබෙන උත්තරේ ඔත්ත දිරට්ටද ඔත්ත ඔත්ත තේරුම තමයි අග ඉලක්කම් දෙක දිහා බලන්න ඔත්ත තේරෙනවනේ එතකොට මෙන්න මේ දෙන්න දිහා බලලා තමයි කියන්න වෙන්නේ හරි මම මේකේ මම පොඩි ඔන්නම වෙනස්කමක් කරනවා මම ඔන්න ඉස්සරහෙන් ඉලක්කම මම මැකුවා දැන් උත්තරේ අවසාන උත්තරේ ඔත්ත වේ දිරට්ට වේද ඔත්ත 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 වේ යාම තව එකක් මකලා දාන්නම්කෝ දැන් ඉරට්ටේ ඉරට්ටේ හේතුව එක්කෙනෙක් ඔන්න ඔන්න අගින්නේ බලන්න ආ මෙයා ඉරට්ට වෙනවා 974 කියන්නේ ඉරට්ටි ඉරට්ට එක්කෙනෙක් තිබුණොත් ඇති අන්තෝ වගේවා මතක තියාගන්න හරි ලියාගමු ලියාගමු අපි එහෙනම් ඔන්න ඒ වැඩේ හරි අපි එහෙනම් මේ පොඩි අභ්‍යාසයක් කරමු අපි කරමු අභ්‍යාසයේ විදිහට 14යි එක අභ්‍යාසයේ තුන්වෙනි ගාන කරමු හරි මම ඉක්මනට ෂෙයා කරන්නම් දාගන්න 14යි එක අභ්‍යාසයේ තුන්වෙනි ගාන ඒක විතරක් අපි කරමු දැන් මේ ඉගෙන ගත්ත ඒවා ටික දිහා බලලා පොඩ්ඩක් මතක නැත්තම් නැවත බලන්න හැබැයි මතක තියාගන්න ඕනේ ටිකක් ගණන් හදනකොට මතක හිටිය තුන්වෙනි ගාන විතරයිද ඔව් තුන්වෙනි ගාන ප්‍රධාන තුන්වෙනි ගාන මාත් ෂෙයා කරන්නම් සර් 14යි එක අභ්‍යාසයේ එක නේද ඒකේ අපි හදන්න යන්නේ මෙන්න මේ ගාන. ගාන ලියලා ඉවරලා මේ අර උඩ ප්‍රශ්න ටික ලියන්න ඕනේ නෑ. රෝම ඉලක්කම් එක දාලා 31යි 52යි දාලා එකතු කරන්න එපා. හරිද? එකතු කරන්නේ නැතුව
ඉස්සරහෙන් ඊතලයක් හරි ගහලා ලියන්න උත්තරේ. කියන්නේ අපි දාමු මේකේ 14යි එක අභ්‍යාසයේ ප්‍රශ්න අංක 3 මෙන්න මේ ගාන ලියලා අපි ඉස්සරහෙන් ඊතලයක් හරි දාලා නැත්නම් රෝමි ලක්කම දාලා උත්තරේ දාන්න පුළුවන්. අපි ඉලක්කමත් ලියලම දාමුනේ. ඉතින් මේක දැක්කට පස්සේ ඉතින් මතක තියාගන්න කෙටියෙන්. එකතු කරනකොට අඩු කරනකොට මෙහෙම මතක තියාගන්න. එකතු කරනකොට අඩු කරනකොට එක වගේ තිබ්බොත් ඉරට්ටේ. ಗುಣ කරනකොට අඩුම ගානේ එක ඉරට්ටේ එකක් හරි තිබුණොත් උත්තරේ ඉරට්ටේ. හරි හදමු. තියෙන්නේ 10යි. පොඩි වෙලාවකින් හදන්න පුළුවන්. හදමු හැමෝම. එක නෑ එකතු කිරීමෙන් තොරව එකතු කරලා ගන්න පුළුවන්. මේ දැන් මේ හිතන්නකෝ මෙන්න මේක වැඩි කරන්න ගියොත් වෙලා යනවනේ. හැබැයි දැන් අපි ඉගෙන ගත්ත දේ, කියන්නේ අපි දැන් මේ ඉගෙන ගත්ත දේ හරියට යොදන්න පුළුවන්. දැන් බලන්නකෝ මේකේ තියෙන්නේ අගට 6. මේකේ තියෙන්නේ අගට 3. ඒතර මේ 6 කියන්නේ ඉරට්ටේ 3 කියන්නේ ඔත්තේ. ඒ කියන්නේ මේ සංඛ්‍යා දෙක ගුණ කරාම ලැබෙන උත්තරේ ඔත්තේ ඉරට්ටේද? බලලා කියන්න හරියට. ඉරට්ටේ. ඉරට්ටේ. ඒ කියන්නේ දැන් එහෙම නොවුනොත් මොකද වෙන්නේ? වැඩි කරලා බලන්න වෙයි. එතකොට ඉතින් මේ හරියට වැඩි කරගන්න පුළුවන්. මොකද්ද? ওই දෙක වැඩි කරාම එක නම්දිනේ. ඔත්තේ ඉරට්ටේ එකතු කරාම ඔත්තේ නෙන්නේ. මම කිව්වේ 9 වෙනි එක 9 වෙනි එක ಗುಣ කරන්න තියෙන්නේ. හරිද? ಗುಣ කරන්න මම මේ කතා කරේ එක නෙමෙයි 9 වෙනි එක 9 වෙනි එක. ඔත්තේ එක. මොකද? එතකොට අපි කරන්න ඕනේ ඔතෙන් ඉස්සරහ ඊතලයක් ගාලා ඔත්තේ දිරට්ටේ කියලා ගන්න. ආ ඔත්තේ දිරට්ටේ කියලා ලියමු හොඳයි. ප්‍රශ්න අංකේ දාලා ලියන්න පුළුවන්. හරි. ඉතින් ලියමු ගාන ලියලා. ඔත්තේ දිරට්ටේ කියලා ලියා. ඒ කියන්නේ අපි ඒක හරියට මතක තියාගන්න නැත්නම් ඉතින් අපිට ඕක අඩු කර කර බලන්න වෙනවා. එකතු කර කර බලන්න වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් ඕක හදනකොට මතක හිටිනවා. ඉවර්ණන් කියන්න ඉවර්ණ ඇස හරි හදන්න වෙලාව දෙන්න Thank you.
හදලා ඉවරයි සර්. ආ. ඊරට ඊරට හරි. මම නිකන් යන්නේ යන්න දැම්මේ. උත්තර ටික එනවා බලමුද? අනේ සර් ආම හදනවා. ආ හරි හදනවා. ආයෙ නම් මට ඔබ දුව ඉවරම කියන්න ඕනේ. දුව පුතා වඩා ඉදිරි. ඉවරච්ච එකම කියන්නේ. Excuse me, sir. Oh, sir, එතකොට දැන් සර් කිව්වනේ එකතු කරද්දී මේ අග අංක දෙක ඉරට වුණොත් කියලා ඒකෙන් එන්නේ ඉරට සංඛ්‍යාවක්මයි කියලා. අනිවාර්යයෙන්. සර් එතකොට අඩු කරද්දී කොහොමද කරන්නේ ඒක? ඒත් එහෙමයි. සර් හදලි වරයි. ඒ කියන්නේ අඩු කරත් එන්නේ එහෙම උත්තරයම තමයි. ඒ කියන්නේ එක වගේ නක්. අපි අපි අඩු කරන්න හරි එකතු කරන්න හරි පාවිච්චි කරන්නේ එකම වගේ. يعني ඔත්තේ ඔත්තේ වුණොත් හරි ඉරට්ටේ වුණත් හරි එකතු කරත් අඩු කරත් ලැබෙන උත්තරය ඉරට්ටේ. ඉතින් හදලා පෙන්වන්න පුළුවන්. ඉතින් ඉලක්කම් දෙක ඉවරයි. ඉලක්කම් දෙක හරි. හරි හරි අපි නම් බලමු. හරි මට කියන්න පළවෙනි එක ඔත්තේ ඉරට්ටේ උත්තරේ ඔත්තේ ඔත්තේ ජාති දෙකක් නේ එකතු කරද්දී අඩු කරද්දී ජාති දෙකක් නම් ඔත්තේ දෙවැනි එක ඔත්තේ ඔත්තේ ඉරට්ට ඉරට්ට ඊරස ඉරට්ට ඔත්තේ ඔත්තේ ඔත්ත සංඛ්‍යාවක් ඉරට්ට 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 ඔත්ත ඔත්ත අඩු කරන්න ඉරට්ට 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 අඩු කරන්න ඉරට්ට 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 ඔත්තේ ඉරට්ටේ ඔත්ත ඔත්ත ඉරට්ට ඉරට්ට ಗುಣ කරන්න ඉරට්ට 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 ඔත්ත ඉරට්ට ಗುಣ කරන්න ඉරට්ට ඉරට්ට ඔත්තේ ඔත්තේ ಗುಣ කරන්න ඔත්ත ඔත්ත ඔන්න ඔච්චරයි තියෙන්නේ ওই ටික ඔන්න ඒ ඔන්න ওই ටික බලමු ඔන්න ඔච්චරයි ඔක මතක තියාගන්න හරි එතකොට මේ එතකොට මතකද මේ අර දැන් මොගලන්ට මතකද අතර ටෙක් දක්වා කියන ඒවා දැන් ඔන්න එහෙනම් මම ඔන්න දැන් මේ තාමත් අපි ඔත්තේ ඉරට්ටේ වල ඉන්නේ හරි අපි බලමු මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න යන්නේ මගේ ප්‍රශ්නේ තමයි අපට විභාගෙට ලියන්න දුන්නොත් 10ත් හරිද ලියන්න ඕනේ 10ත් 10 මොකක්ද කියන්නේ 10ත් 20ත් අතර 10ත් 20ත් අතර ඉරට්ට සංඛ්‍යා ලියන්න කියලා හැමතුවා 10ේ සිට 20 දක්වා ඉරට්ට සංඛ්‍යා ලියන්න කියන්න පුළුවන් 10ේ සිට 20 තෙක් අපි මේ දක්වා තෙක් මං හිතන්නේ අපි කතා කරා මං අහනවා පළවෙනි එකේ උත්තරේ 10 දැන් ඉරට්ටේ සංඛ්‍යාව දැනගෙන ඉන්නත් ඕන අතර දක්වා තෙක් වචන වලින් මතක තියාගත් වගේ මතකුත් තියෙනවා මට කියන්න 10ත් 20ත් අතර තියෙන ඉරට්ට සංඛ්‍යා මොනවාද 12 ඉඳන් 18 දක්වා 4 16 18 12 14 16 18 ඇයි 20 දැනස අතර කිව්වම අතර කිව්වම අතර මැද අය විතරයි ගන්න පුළුවන් හරියටම හරි අතර කිව්වොත් අතර මැද විතරයි එතකොට 10 ඉඳන් 20 දක්වා 10 කොඩයි න 10 කියන බර 10 12 14 16 18 20 අපි ඔබ ලියමුකෝ ලියයි යමුකෝ බලමුකෝ පස්සේ මොකෝ වෙන්නේ කියලා ඊට පස්සේ අපි බලමු හරිද වැරදිද කියලා මම තව ටිකක් කියන්න 10 සිට 20 තෙක් කියමු බල 10 10 12 14 16 18 20 ඒ කියන්නේ දක්වා තෙක් කියන්නේ දෙකම එකක්ද නෑ සර් දක්වා කියද්දී අන්තිම ඉලක්කම එන්නේ
අන්තිමයි ලක්කම එන්නේ අන්න හරි අන්න හරි ඒ කියන්නේ ඔන්න බලන්න මම මේක එකක් අයින් කරනවා මම ඉස්සර කියා හරි මතක තියා ගන්න ඔන්න ඔය දේවල් හරිද මොකද්ද මතක තියාගන්න දක්වා කිව්වොත් නෑ අග ඉලක්කම අපි ගන්නෙ හරිද ටෙක් කිව්වොත් මුලයි අගයි දෙකම හරිද දක්වා කිව්වොත් මුල ගන්නවා අග ගන්නෙ නෑ අතර කිව්වොත් මුලත් නැහැ අගත් නැහැ ගන්නෙ ඔන්න ආයිත් බලන්න මොකද්ද මතක තියා ගන්න ඕනේ අතර කිව්වොත් මුල අග දෙකම ගන්නෙ නැහැ දක්වා කිව්වොත් මුල ගන්නවා අග ගන්නෙ නැහැ තෙක් කිව්වොත් මුල අග දෙකම ගන්නවා මතක තියා ගන්න වැදගත් මං හිතන්නේ ගොඩක් අයට අතර කියන එක ප්‍රශ්නයක් නැහැ හැබැයි දැන් ඔය සාමාන්‍යයෙන් මේ අපි සමහර වෙලාවට පාවිච්චි කරන වචනත් එක්ක දැන් සමහරලාට අපි දැන් සමහරට කියනවා 10 ඉඳන් 20 දක්වා මේ සමහරට අපි කිව්වොත් දැන් මේ අපිට පන්තියේ ළමයින්ගේ 10 සිට 20 දක්වා අංක තියෙන ළමයි රෙජිස්ට්‍රේ පිළිතුරු දෙන ළමයි නැගිටින්න ගියොත් ගොඩක් වෙලාවට ඉතින් මේ 20 තියෙනෙක් කරන් නැගිටි. නමුත් මතක තියා ගන්න ඕනේ මේ ගණන් වලදී අපි සමහර භාවිතා කරනකොට සමහරලාට මේ ඔය 20 කියන එක සමහරට මේ 20 දක්වා එකට 20ත් අයිති වෙනවා. අපි සමහර පාවිච්චි කරන දේවල් අනුව හරිද 1 සිට 20 දක්වා නමුත් මතක තියා ගන්න ගණන් වලදී හරිද අපි මේ වචනේ කොහොම වැරදිද පාවිච්චි කරනවා කොහොම වුණත් දක්වා කිව්වොත් අග ඉලක්කම එන්නේ නැහැ ඒක ස්ථිරයි හරිද වැරදිලාවත් දාන්න එපා සමහරලාට අපි මේ පාවිච්චි කරනකොට සමහරලාට මේ 1 සිට 20 දක්වා කියලා කිව්වම 20ත් අහු වෙනවා වගේ තමයි හැබැයි ගණන් වලදී කොයිම වෙලාවකවත් දක්වා කියනකොට ඒ කියන අවසානයේට කියවෙන ඉලක්කම ගන්න එපා. ඒක ගන්නෙ නැහැ. හරිද? අපි පොඩ්ඩක් බලමු. ඒකම පොඩ්ඩක් මෙන්න මේ විදිහට 11යි ඔන්න බලන්න 11යි 20යි අතර 11යි 20යි 11යි 20යි දක්වා 11යි 20යි ටෙක් දැන් කල්පනාවෙන් හරිද දැන් ඒක හොඳට කල්පනාවෙන් ඉඳගෙන කියන්න ඕනේ නැත්නම් වරදින් මට කියන්න මේ අතරේ ලියන්න කිව්වොත් අතර ඉරට්ට ලියන්න කිව්වොත් මොනවද ලිය කියන්න බල 10 12 14 15 11 අතර කිව්වම 10ක් අහු වෙනවද සෑස සෑස කියන්න කියන්න 12 14 16 16 11 ඉඳන් 20 දක්වා කිව්වම 12 16 18 14 16 18 දැන් කට්ටිය බලයි දැන් කිව්ව නේද මේ මුල ගන්නවා අග ගන්නෑ කො මුල නෑනේ කියලා ඉතින් මුල ඉලක්කම ගන්න පුළුවන් මුල ඉලක්කම ඉරට්ටේ උනාන ඉරට්ට නොවේ නම් ගන්න බෑනේ ඒ නිසා මේක හරියට තේරුම් ගන්න ඕනේ අපට දීලා තියෙන දෙපැත්තේ තියෙන ඉලක්කම් දෙක ඒ අයිති වෙනවද නැද්ද තීරණය කරන්නේ අහන ප්‍රශ්නය අනුව. දැන් මේ වෙලාවේ 11යි 20යි අතර දැන් මම කිව්වා මේකේ මුලත් නැත අගත් නැත. හරි. මේකේ මුල ගන්නවා අග ගන්නේ නැහැ. ටෙක් කිව්වම මුලයි අගයි දෙකම ගන්නවා. ඉතින් මුලයි අගයි දෙකම ගන්නවා කිව්වට මම අහන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් 11යි ඉරට්ටේ නෙවෙයි නම් අපිට ඒක ලියන්න බෑනේ. එතකොට 12 14 16 18. මට කියන්න අන්තිම එකේ උත්තරේ මොකක්ද? ඒ වෙලාවේ තෙක් කියනකොට අග එක ගන්න පුළුවන් හරිද තේරුම් ගත්තද කියලා බලන්න මම ආයිත් එකක් දාන්නයි ලෑස්ති වෙන්නේ 11යි 19යි 11යි 19යි 11යි 19යි පළවෙනි එක අතර දෙවෙනි එක දක්වා තුන්වෙනි එක ටෙක් 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 හරි මේවා නෑ ගන්නේ මේවා නෑ ගන්නේ අග අග මුල ගන්නවා අග නෑ මුලයි අගයි ටෙක් එකේ දෙන්නම ගන්නවා මට කියන්න ඔත්තේ ඔත්තේ 11යි 19යි අතර ඔත්තේ කියන්න බලන්න 11 19 ඔන්න 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 පටන් ගත්තකම පොඩේ 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 ඉන්න 11 ගන්නවද අතර කිව්වම මුල ගන්න නැහැ එන්නේ නැහැ මුල අග නැහැ එන්නේ හරි හරි කියන්න 10 13 15 17
පහළව දාහත දහනමේ වැයිද බෑනේ බෑ බෑ අපි යමු දක්වා එකොළහ දහලහ දහතුන පහළව දාහත දහතුන පහළව දාහත අන්තිම එකේ අතර ටෙක් 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 එකොළහ දහතුන පහළව දාහත දහනමේ හරි එහෙනම් මතක තියාගන්න අතර කිව්වොත් මුල අග නැහැ ගන්නේ දක්වා කිව්වොත් මුල ගන්නවා අග ගන්නේ නැහැ තෙක් කිව්වොත් මුල අග දෙකම ගන්නවා ඔන්න ඔය ටික මතක තියා ගන්න වෙනවා අපේ ප්‍රශ්න වලට උත්තර ලියන්න හරි එහෙනම් මොකද හතවසරේ සමහර අයට ඔය අත් එක් දක්වා තෙක් එක පටලවා ගන්නවා අපි මෙහෙම එකක් ගමු දැන් ඕක අපට කෙටියෙන් උත් ලියා ගන්න ඕන නිසා අපි ඒකට පොඩි සංකේතයක් විදියට ගමු අපි ගමු පතක තියා ගන්නත් එපැයි හරි ලියා ගන්නද ඔව් අපි ඒක මම දාන්නම් මෙන්න මෙහෙම අපි යම් සංඛ්‍යා දෙකක් ගත්තොත් අපි මෙහෙම ගත්තොත් මම මේ සංකේත දෙක අස්සාගත්තේ අපි මෙහෙම දෙකක් ගත්තොත් ඉන්න පොඩ්ඩක් එතකොට අතර තිබුණොත් මෙතන දක්වා තිබුණොත් ටෙක් තිබුණොත් මම මේ මැද්දට දාලා ලිව්වේ ටෙක් තිබුණොත් අපි මතක තියාගන්නේ කොහොමද ගන්නෙ මේකේ මේ දෙන්නම ගන්නේ නැත හරිනේ ඊළඟට දක්වා තිබුණොත් මෙන්න ටෙක් තිබුණොත් අපි දාගමු පොඩි ඔන්නෝම අතර තිබුණොත් දෙපැත්තේ ඔක පැහැදිලිව දන්නේ කෙටියෙන් මම පොඩ්ඩක් කැමති රූප සටහන් වලින් සාමාන්‍යයෙන් අපිට මතක තියාගන්න හරි ලේසි හරි අපි ලියාගමු ඔක ලියාගන්න මතක තියෙයිනේ දෙපැත්තේ ඉලක්කම් දෙක අතර තිබ්බොත් දෙපැත්තේ ඉලක්කම් දෙක අහු වෙන්නේ නැහැ කොහොමත් දක්වා තිබුණොත් පටන් ගැන්ම මුල 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 අයිති අග අග අයිති නැහැ හැබැයි ඒ මුල උනත් ගන්නේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කම් මේක තමයි මම මේ මුලට තමයි රවුම අගට තමයි මේ ඔන්න සාරාංශය ඒක. කෙටි. ලොකු විස්තර ලියාගත්තම කට්ටිය පාඩම් කරන්න. සෝක ලියාගන්නද? ඔව් ඔව් ලියාගන්න ඕනේ. හරි ඉවර නම් ප්‍රශ්නයක් දානවා ලියන්න මම ගන්නම් හරි අපි ප්‍රශ්නයක් දාමු මෙහෙම ගමු 20ත් එන බන් පොතේ තියෙනවා මම හරි අපි ගමු ලියන්න ඕන ප්‍රශ්නේ ලියන්න 20ත් 30ත් අතර 20ත් 30ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න ඉරට්ට සංඛ්‍යා ලියන්න 20ත් 30ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න ලියන්නකෝ බලන්න එතකොට අතර කිව්වම දෙපැත්තම ගන්නෙ නැතුව අතර තියෙන ඉරට්ටේ ලියන්න ලියන්න ඔකට උත්තර ලියන්නද ඔව් ලියන්න ඕනේ ප්‍රශ්නේ ලිව්වා ඊට පස්සේ උත්තරේ යටි ලියන්න ඔව් මම වෙනස් කරන්නම් 20 ඒ සිට ඉසි අට දක්වා ඇති ඔත්ත සං ඔත්තේ සංඛ්‍යා
ලියන්න. ඊළඟ ප්‍රශ්නේ. විස්සේ සිට විසිනමය තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න. පටලව ගන්න එපා. පැටලෙන්න තමයි දීලා තියෙන්නේ. හරි. විස්සේ සිට විසිනමය තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න. අර ටික මතක තියාගෙන ඒ අතර තියෙන ඉලක්කම් ටික ගැන හිතලා ඒ අතරින් මොනවද එන්නේ කියලා තෝරගන්න. කල්ලි වරයි සර්. හරි. අනිත් ඈත් ලියමු තව ලියනයි ඉන්නෝ. ලියලි වරයි සර්. ඉවරයි සර්. එහෙනම් මට කියන්න යටම දාලා තියෙන එක 20ත් 30ත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා ලියන්න. කියමු බලන්න ලියපුවා. 22 24 26 27. ආ 20ත් ලිව්වද? 22. ආ 22. ඊළඟ 24. 4. 26. 36. 36. 28. 28. හරි. කරේ හරි. හරියටම හරි. අපි යනවා. විස්සේ සිට විසියට දක්වා ඔත්තේ සංගය දක්වා ආ කියමු ඔත්තේ කියද 21 23 25 26 27 මුල එනවා කිව්වට ඉතින් විස්ස ඔත්තේ නෙමෙයි නිසා ගන්න වෙන්නේ නැහැ 21 23 25 27 හරි එච්චරයි ඊළඟට අපි එනවා 20 සිට 29 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න කියන පටන් ගන්නෙ 20 22 24 25 26 27 28 26 28 හොඳයි ඒ 29 අහුවෙන්නේ නැත්තේ 29 අපි ගෝ අග ගන්නවා තෙක් තෙක් කිව්වම අග ගන්නවා නමුත් අග ගන්න විදිහක් නැහැ අග ඉලක්කම ඉරට්ට නොවන නිසා හරි එතකොට මේ ඔන්න ඔය ටික මතක තියාගන්න ඕනේ හරි අපිට තව පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා අපි එහෙනම් ඊළඟ කොටසට යමු ලියන්න මාතෘකාවක් ප්‍රථමක සංඛ්‍යා ඔන්න වැදගත්ම එකක් ප්‍රථමක සංඛ්‍යා මාතෘකාව ලියන්න ප්‍රථමක ප්‍රථමක කරන්න ප්‍රථමක සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ලියන මාතෘකාව ප්‍රථමක සංඛ්‍යා ඔය ප්‍රථමක සංඛ්‍යා කියන එක ඇත්තටම කිව්වොත් ගොඩක් අය වරද්දනවා ගොඩක් අය කියලා මම මේ ගත්තේ මේ 10 වසර 11 වසරට ගියාම කට්ටියටත් ප්‍රථමක සංඛ්‍යා කියන්න කිව්වම හරියට මේ
මුල වෙන මේ මුල හරිය පටන් ගන්න තැන පොඩි ගැටලුන් කට්ටියනවා කට්ටිය. හරිද? දැන් ඔන්න මම කියනවා දැන් අපි දැන් දන්නවනේ අපි දැන් ඉලක්කම් ටික දන්නවනේ 1 2 3 4 5 6 7 8 9 10 කියලා. එතකොට අපි මේ වයින් අපට ඔත්තේ සංඛ්‍යා ටික වෙන් කරගන්න කිව්වොත් 1 3 5 7 9 කියලා වෙන් කරගන්න පුළුවන්. එතකොට අපට මේකේ වෙන් කරගන්න උනොත් ඉරට්ටේ සංඛ්‍යා 2 4 6 8 කියලා වෙන් කරගන්න පුළුවන්. ඊළඟට අපට දැන් මේ කරන්න තියෙන්නේ මේ තියෙන අපේ සාමාන්‍ය අපි කතා කරන මේ සංඛ්‍යා වලින් ප්‍රථමක සංඛ්‍යා තෝරා ගන්න. එතකොට මේ ප්‍රථමක කියන්නේ මොකද්ද කියලා මුලින්ම දැනගන්න ඕනේනේ. හරිද? එතකොට යම් සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්න නම් එයාට එකිනෙකට වෙනස් සාධක දෙකක් තියෙන්න ඕන. එයාට එකිනෙකට වෙනස් සාධක දෙකක් තියෙන්න ඕන. මට කියන්න දෙකේ ඉලක්කමට තියෙන සාධක මොනවද? 1 2 1 2 ආ මතකයිනේ 1යි 2යි ආ 3ට තියෙන සාධක මොනවද? 1 2 3 1 2 3ද 1යි 1 3 1 3 ඇයි 3 හදන්න පුළුවන් 1 වරක් 3 3 වරක් 1 2 හදන්න පුළුවන් 1 වරක් 2 දෙවරක් 1 කියන්නේ අපි මත සාධක කියලා පාඩමක් කරා නේද මතකයිද ඔව් සර් අපි සාධක පාඩමක් කරා සාධක හා ගුණාකාර කියලා පාඩමක් වැදගත්ම පාඩමක් හා මම මේ දැන් මේ දැන් මට කියන්නේ 4 සාධක මොනවද 4 4 හදන්න පුළුවන් 2 4 1 2 4 ඔන්න ආයි කිව්වොත් 4 හදන්න පුළුවන් 1 වරක් 4ෙන් ඒ වගේම දෙවරක් දෙකෙන් ආ කියන්නේ මේ 4 හදන්න පාවිච්චි කරන්න පුළුවන් සාධක තමයි 1 2 4 කියන්නේ ඒ වගේම 5 ගත්තොත් 5යි සාධක මොනවද 5 හදන්න පුළුවන් ඉලක්ක 5 1 5 තව ඒව නැහැ 5 හදන්න බෑ දෙවරක් වලින් තුන්වක් වලින් බෑ 6 සාධක මොනවද 2 3 6 2 ඇයි 1 1 2 3 6 1 2 3 6 1 වරක් 6 දෙවරක් 3 ගන්න පුළුවන් අපි තව එකක් කියමු 7 සාධක මොනවද 1 1 3 3 7 1 වරක් 7යි තව කොහොමද 7 හදන්න පුළුවන් 7 1යි 7යි විතරයි ඔව් 1 වරක් 7යි 7 වරක් 1යි 1යි 7ෙන් විතර තමයි 7 හදන්න පුළුවන් එකේ සාධක ලියන්න බැරි වුණානේ 1 හදන්න පුළුවන් මොකෙන්ද 1 වරක් 1 විතරයි 1 විතරයි දැන් ඉතින් මෙහෙම ලියන් ගියොත් ඔක්කොම ලියන්න ඕනේ මෙන්න මෙහෙම කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ යම් සංඛ්‍යාවකට පවතින්නේ සාධක දෙකක් විතර නම් යම් සංඛ්‍යාවකට පවතින්නේ සාධක දෙකක් විතර නම් ඒ සංඛ්‍යාව අපි අඳුර ගන්නවා ප්‍රථමක සංඛ්‍යා මට කියන්න මෙතන සාධක දෙකක් විතරක් තියෙන්නේ මොන සංඛ්‍යාවද 2 3 5 7 2 මේතර නම් තියෙන්නේ 2 3 5 7 එතකොට ඔත් ඒවත් තියනවා ඉරට් ඒවත් 9ක් පුළුවන් 9ක් පුළුවන් මට නිකමට අහපු නිසා කියන්නකෝ බලන්න 9 සාධක ඔය කියපු නිසා වුණ මන් ලියන්නේ ඈ එක් වරක් 1යි 9යි අපෝ නෑ තව තියෙනවා 1යි 9යි 3යි ආයි 3 වරක් 3 ආ ඒ කියන්නේ 9 ප්‍රථමක නෑ ඒ කියන්නේ මේ ඔගොල්ලෝ ඔත්තේ සංඛ්‍යා ටික පාතක තියාගෙන නම් මේ ප්‍රථමක හදන්න යන්නේ ඇත්තටම මං කිය ලොකු බන්ති වලටත් ගියාම මෙන්න කට්ටිය කියාගෙන යනවා 3 5 7 9 මේ කී 9 11 ඔක්කොම කියනවා එතකොට 9 ප්‍රථමක නෑ ඇයි ප්‍රථමක නොවෙන්නේ කියලා හෙව්වොත් 9ට සාධක දෙකකට වැඩියෙන් තියෙනවා මම මෙහෙම එකක් කියන්නම් මෙහෙමත් මතක තියාගන්න පුළුවන් මේ බලන්න හැමෝටම මේ ප්‍රථමක කියන කට්ටියට එක සාධකයක් නේද බලන්න මේ ප්‍රථමක කියන අයට එක සාධකයක් අනෙත් සාධකේ ඒ ඉලක්කමම නේද 1යි ඒ ඉලක්කම ඒ කියන්නේ මොකක් හරි ඉලක්කම වුණොත් මෙහෙම මතක හරිම ලේසි ප්‍රථමකයි කියලා අඳුරගන්න මෙහෙම දැන් උදාහරණයක් විදිහට මම ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහනවා මට දැනගන්න ඕනේ 20 ප්‍රථමකද කියලා. මට දැනගන්න ඕනේ 20 කියන සංඛ්‍යාව ප්‍රථමකද කියලා. හරිද? 20 කියන සංඛ්‍යාව ප්‍රථමකද? එතකොට අපි හිතන්න ඕනේ මෙහෙමයි. 20 හැදෙන්නේ 1 වරක් 20ෙන් විතරද? හවුද නැද්ද?
නෑ නේද තව ගොඩක් තියෙනවා දෙවරක් 10 හතරවරක් 5 පස්වරක් 4 ඒ කියන්නේ 20 ප්‍රථමක නෑ මම එන්නම්කෝ 10ට 10ට තියෙන්නේ 1යි 10යි විතරද සාධක දෙන්න උත්තර නෑ ඒ කියන්නේ 10 ප්‍රථමකත් නෑ කාටරි අප හැදලියයි ඉන්නවනම් අහන්න 11 ගමු අපි 11 කියන්නේ 1යි 11 විතරද ඔව් සර් ඔව් සර් 1යි 11යි විතරයි 11 ආ ඒ කියන්නේ 11 ප්‍රථමකයි 11 ප්‍රථමකයි අපි යමු 12ට 12 කියන්නේ එක්වරක් 12 විතර 13 13 13ත් පුළුවන් ආ 14 බෑ බෑ සර් මම ඔයාලෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා ඉරට්ටේ වන ප්‍රථමක සංඛ්‍යා ටිකක් කියන්නකෝ බලන්න 2 2 ඊට පස්සේ 10 10 ඉතින් එක්වරක් 10යි නෙමෙයි දෙවරක් 5යි වුනත් පුළුවන් බෑ 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 10යි බෑ 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 සර් තව තවද තවද ඉන්නේ ඔත් ඒවනම් හරියට තියෙනවා කවුද ආයිත් අහුවේ නැත්තේ 18 කියන්නේ එක්වරක් 18 න් විතරද හැදෙන්නේ නෑ සර් ඇයි දෙවරක් නම් මේ නමවරක් දෙක අපෝ බෑ 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 හරියන්නේ නැහැ මොකක්ද තව නෑ සර් නැද්ද තව ඔගොල්ලෝ හිතන්නේ නැති වෙයි කියලාද තව 16 පුළුවන්ද 16 එක්වරක් 16 න් විතරද හදන්න පුළුවන් නෑ සර් බෑනේ ඇයි දෙවරක් අට හතරවරක් හතර අපෝ බෑ හරියන්නේ නැහැ එහෙනම් ඔගොල්ලෝ කොච්චර උත්සාහ කරත් ඔගලන්ට කවදාකවත් තව එකක්වත් හොයාගන්න හම්බෙන්නේ නැහැ එකම එක්කෙනයි ඉන්නේ ඉරට්ටේ වන ප්‍රථමක මෙයා හරි විශේෂයි කවුද මෙන්න මේ දෙකේ ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාවක් වන කියන ප්‍රථමකත් වන ඉරට්ටේත් වන එකම එක ප්‍රථමක සංඛ්‍යාවයි එයා තමයි දෙක අනෙත් කිසිම සංඛ්‍යාවක් එහෙම මොකද දන්නවද තව ඉරට්ටේ සංඛ්‍යාව හැදෙන්නේ නැත්තේ උදාහරණයක් විදිහට ගත්තොත් 8 8 කියන්නේ දෙවරක් 4 ඒ කියන්නේ 8 කියන සංඛ්‍යාව එක්වරක් අටෙන් නෙමෙයි 8 කියන සංඛ්‍යාව දෙක කියලා ඉරට්ටේ සංඛ්‍යාව හැම එකක්ම දෙකෙන් ලියන්න පුළුවන් නේද ඒ කියන්නේ දෙකට පස්සේ හම්බෙන හැම ඉලක්කමක්ම එයාගෙන් විතරක් නෙවෙයි දෙකෙනුත් ලියන්න පුළුවන් දැන් අපි ගත්තොත් 24 ගත්තොත් 24 එකෙනුයි 24 නු විතරක් නෙමෙයි දෙවරක් 12 හතරවරක් 6 අටවරක් 3 ගොඩක් තියෙනවා එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාවක් වන එකම එක ප්‍රථමකයයි තියෙන්නේ එයා තමයි දෙක තව විශේෂත්වයක් තියෙනවා කුඩාම ප්‍රථමක සංඛ්‍යාව කිමක්ද උත්තරේ 2 ඇයි එක මගේ ඊළඟ ප්‍රශ්නේ ඇයි එක ප්‍රථමක වෙන්නේ නැත්තේ ඇයි එක ගන්න පුළුවන් නෑනේ සර් සංඛ්‍යා දෙකක් නෑ ආ දෙකක් නෑනේ එතකොට එහෙනම් ඉතින් මේ හතරක් ගන්න පුළුවන් ඇයි හතර ගන්න නැත්තේ ඉතින් සර් ඒකේ හතර තුනක් තියෙනවනේ තුනක් තියෙනවා එහෙනම් වචනේ තමයි හරියටම සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාවක් මම ඔයගලන්ට ප්‍රශ්නයක් දීලා ඔන්න බලන්න ඔයගලගේ උත්තර දැන මම කියනවා පුළුවන් නම් බලමු උත්තර කියයිද කියලා 30 ප්‍රථමකද නැද්ද නෑ සර් ඇයි නෑ කියලා මට කියන්නේ මම කියනවා 30 එක්වරක් 30 න් 30 හදන්න පුළුවන් කියලා ඇයි නෑ කියන්නේ හේතුව ඕනේ මට ඒ ඉඩඩිය තියෙනවනේ උදාහරණයක් දෙන්නකෝ තියෙනවනම් කියන්න 15 දෙවරක් 15 දෙවරක් 15 හා හා හරි දෙවරක් 10 දෙවරක් 10 දැන් ඔන්න විතර හරි ආ දින්නකෝ මම දෙන්නම් 31 දෙන්න උත්තරය 31 සර් ප්‍රථමකයි ආ ප්‍රථමකයි බෑ නේ වෙන හදා ගන්න එක්වරක් 31 ආ 27 බෑනේ සර් නෑ සර් ප්‍රථමක නෑ ඇයි එක්වරක් 24 තවත් ඒවා තියෙනවද ඔව් සර් නම්වරක් තුන ආය හරියන්නේ ඉන්නකො ඉන්නකො මම පොඩි ටිකක් දෙන්න 35 බෑ පුළුවන් 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 සර් ඒ කියන්නේ 35 ප්‍රථමකයි නෑ සර් ප්‍රථමක නෑ ප්‍රථමක නෑ ප්‍රථමක නෑ ඒ කියන්නේ එක්වරක් 35 නෙමෙයි 35 හත්වරක් 5 පස්වරක් 7 දෙන්න තවද ටිකක් 41 ප්‍රථමකයි 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 ඉන්නකො දෙන්න හොඳ එකක් 57 ප්‍රථමකයි ප්‍රථමකයි විශ්වාසයිනේ විභාගයට දුන්නම අනිවාර්යෙන් ප්‍රථමකයි තමයි වෙන එකකින් ලියන්න බැරි නේද බැරි සර් මම ලියලා පෙන්නනවා බැරි මොකද හැංගුත් එක ගොඩක් අය හිතන්නේ ඉන්නවා 57 කියන්නේ ප්‍රථමකයි කියලා. ඒ වුණාට මට නිකමට කියන්නකො
මේ 19 ව තුනක් කීයද? 19 ව 20 ව තුනක් කීයද කියන්න? 20 ව තුන? 60යි. 19 ව තුන? 19 ව තුන? 57යි සර්. ආ 57යි. ඒ කියන්නේ 57 කියන්නේ එක්වරක් 57 නෙවෙයි පුළුවන්. තුන්වරක් 19 වෙනු පුළුවන්. ඒ කියන්නේ ප්‍රථමකද වැද්ද? ප්‍රථමකයි. ප්‍රථමකයි. කියන්න ඕනේ දේ තමයි ප්‍රථමක සංඛ්‍යා අපි අඳුරගන්නේ කොහොමද කියලා හෙව්වොත් යම් සංඛ්‍යාවකට තියෙන්නේ සාධක දෙකක් විතර නම් ඒක ප්‍රථමකයි. ඒ සංඛ්‍යා දෙකෙන් එකක් අනිවාර්යයෙන් මොකද්ද පුළුවන් කිය? ඒ ප්‍රථමක වල සංඛ්‍යා දෙකෙන් එකක් අනිවාර්යයෙන් මොකද්ද? ඔත්තේ. නෑ නෑ. ඔත්තේ වෙන එක හරි ඒක හරි ඒක හරි එහෙම නේ මට ඕන උත්තරේ. ඒ ඉලක්කම් දෙකෙන් මොකද්ද? සංඛ්‍යාවමයි. ආ හරියට බලව බලන්න. ඔව් මම ලියු ප්‍රථම 2 3 5 7 11 13 මෙයා 1 2 මෙයා 1 3 මෙයා 1 5 මෙයා 1 7 මෙයා 1 11 1 13 එතකොට ඒ මේ හැම ප්‍රථමක සංඛ්‍යාවකම සාධකයක් තියෙන හැමෝටම පොදු මොකද්ද 1 1 අනිත් සංඛ්‍යාව මොකද්ද ඒ සංඛ්‍යාවම ඒ සංඛ්‍යාව දැන් මෙහෙමත් කියන්න පුළුවන් එක ඇරුණාම يعني යම් මේ ප්‍රථමක කියන අයගේ සාධකය තමයි 1 අනෙත් එක එම සංඛ්‍යාව. ඒ කියන්නේ 1යි එම සංඛ්‍යාව විතරක් යොදාගෙන නම් ඒක හදන්න පුළුවන්. එහෙමත් ප්‍රථමයි කියයි කියලා මතක තියාගන්න පුළුවන්. පැහැදිලිද? ඒතර විවිධ විදි තියෙනවා. හරි. අපි පොඩි දේවල් ටිකක් ලියමු. ඊට ඉවරක් කරමු. පොඩි වෙලාවක් දෙන්න. හරි. මේ කරන්ට් එකකින් අපේ වේගෙත් මදුනා. අඩු. හරි. අපි මෙහෙම එකක් ලියමු. හරි. මෙහෙම ලියන්න. තරුවක් දාලා. ලියන්න. එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස්. එමු. එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස්. සාධක එකිනෙකට වෙනස්. සාධක එකිනෙකට වෙනස් සාධක දෙකක් පමණක් එකිනෙකට වෙනස් සාධක දෙකක් පමණක් එකිනෙකට වෙනස් සාධක දෙකක් පමණක් ඇති පමණක් ඇති ඇති පූර්ණ සංඛ්‍යා එකිනෙකට වෙනස් සාධක දෙකක් පමණක් ඇති පූර්ණ සංඛ්‍යා වෙන පාඩකින් ලියුවත් කමක් නැහැ ප්‍රථමක සංඛ්‍යාවේ නැත්නම් යටි කිලි ගැලක් ගන්න සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවේ ප්‍රථමක සංඛ්‍යාවේ ප්‍රථමක වෙන එකම සංඛ්‍යාව දෙක විතරද? ඉරට්ටේ වෙන එකම ප්‍රථමක සංඛ්‍යාව දෙක. ඔව්. ඉරට්ටේ වෙන එකම. ඔත් ඉතුරු සියල්ලම ඔත්තේ. ඉතුරු සියල්ලම ඔත්තේ කියන්නේ අපි දන්න කියන හැමෝම ඔත්තේ නෙවෙයි. ප්‍රථමක වෙන සංඛ්‍යා ගොඩක් තියෙනවා. මම අහන්නේ මේ ප්‍රථමක වෙන ඔත්තේ එක මොකද්ද? ප්‍රථමක වෙන ඔත්තේ එක කියන්නේ එකක් නෑ. ප්‍රථමක වෙන. නෑ නෑ මම අහන්නේ දැන් අපි ඉරට්ටේ වලට විතරක් නේ දෙක ප්‍රථමක වෙන්නේ. ඔව්. එහෙනම් සර් ඔත්තේ වලට තියෙන්නේ බෑ ප්‍රථමක වෙන එක. එකක් නෑ ගොඩක් තියෙන්නේ. මේ අහන්න මේ කියනවා. මේ කියනවා. මේ අහන්න හරිද? ඔන්න පොඩ්ඩක් බලන්න. මෙන්න මේ පොඩි දෙයක් අහන්න. දැන් මේ මම ලියන්නේ ඔන්න බලන්න මේ ලියන්නේ ප්‍රථමක සංඛ්‍යා ටික පොඩ්ඩක් බලාගන්න. ඒ ප්‍රශ්න උත්තරේ දෙන්න. 13 17 මම 15 එහෙම ලිව්වේ නෑ වැරදිලා එහෙම නෙමෙයි 23 ඔන්නෝම යනවනේ ඒ කියන්නේ දැන් මේ බලන්න මෙයා විතරමයි ඉරට්ටේ ඉතුරු ඔක්කොම මොනවද ඉතුරු ඔක්කොම ඔත්තේ ඔත්තේ ඒ කියන්නේ මෙතන ඔක්කොම ඔත්තේ ටික තියෙනවද අපි දන්න කෙනෙක් ඔක්කොම ඔත්තේ එකක් අසින්නොත් නෑ 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 නමේ එහෙම නෑ සමහර ඔත්තේව නෑ ඒ අතර මෙතන 15 එහෙම නෑ මෙතන 21 එහෙම නෑ
එතකොට ඒකෙන් විතර මතක තියාගන්න ඕනේ කාරණාව ප්‍රථමක වන එකම එකයි ඉරට්ටේ එකම එක ඉරට්ටේ නම් තු සියල්ලම ඔත්තේ වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් සියලු මුත්තේ සංඛ්‍යා ප්‍රථමකද? මගේ ප්‍රශ්නේ සියලු මුත්තේ සංඛ්‍යා ප්‍රථමකද? නෑ. ඒ ඔත්තේ සංඛ්‍යා අතරින් සමහරක් ඒවා තමයි ප්‍රථමක වෙන්නේ. හැබැයි ඉරට්ටේ වනේ වයි ස්ථිරයි වෙන්න මෙයා විතරම ආයි ගියයි වන මේ ප්‍රථමක වන ඔත්තේව ලියල ඉවර කරන්නේ නැහැ ලියන්න පුළුවන් ඕන තරම්. හරිද? ඉතින් අපි සාමාන්‍ය ප්‍රමාණයක් දැනගෙන ඉන්න ඕන මතක තියාගන්න. අපෙන් ප්‍රශ්නය අහන්නේ නැහැ ඔත්තේවන එකම ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද කියලා අහන්නේ නැහැ. මෙහෙම අහන්න පුළුවන්. කුඩාම ප්‍රථමක ඔත්තේ ප්‍රථමක වන ඔත්තේ සංඛ්‍යාව කුමක්ද? කුඩාම උත්තරේ කුඩාම ඔත්තේ වන ප්‍රථමක වන ප්‍රථමකත් වන ඔත්තේතර සංඛ්‍යාව කුමක්ද? 3. අපෙන් අහන්නේ නැහැ විශාලම ප්‍රථමක සංඛ්‍යාව කුමක්ද? ඒ වහන්නේ නැහැ. මේ ඉවර කරන්න පුළුවන් වෙන්නේ බෑ අහන්න. හරි. එතකොට මේ ලියලා ඉවර කරන්න බෑ. ලියලා ඉවර කරන්න බෑ. ඔව්. හරි. මේ හරි එහෙනම් අපි ඉක්මනට ලියනවා. උදාහරණ කිහිපයක් දාන්න. තව ගොඩක් කරු දිනවා මම මේ පස්සේ කතා කරන්න. මේ හොඳම කොටසක්. ලියමු. මොන උදාහරණයක් වුණා මේක වරද්දන්න නැතුව ලියා ගන්න. හැබැයි මම කියනවා කටපාඩම් කරගෙන ඉන්න අඩුම ගානේ 30ට අඩු සංඛ්‍යාවක් ඔක්කොම ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අර අපිට පොඩි පොඩි දැන් අපෙන් සමාන ප්‍රශ්න අහන්න පුළුවන් 15ත් 25ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යාව. ඉතින් මට කරන් ටක් ගන්න ලියන්න පුළුවන්. 2 එකයිම ලියන්න පා 2 3 5 7 9 10 11 13 17 19 23 23 පස්සේ කවුද එන්නේ? කවුද? එනවද? හිතලා ගියා. ඉරට්ටේව කියන්න බෑ. ඉරට්ටේව හිතන්න ඕනේ. 25 පස්සරක් පහ 25 නේ. අහුවුද? නෑ. බෑ බෑ. 25 තව? 31 31කට කලින් මගේ ඇරුණා වගේ කියලා හිතෙන්නේ නැද්ද කවුරු හරි? 27 29 27 ගන්න පුළුවන්ද කියන්න? 27 බෑස 29 ආ 29 ආ ඒ ඇති ඕනෝක ලියලා ඕනනම් 31ක් දාගන්න 33ක් දාගමු 31ක් ප්‍රථමක ඈ ඔව් අහන්න සර් මගේ ඇවි කරන්ට් එක ගියා අර ප්‍රථම මේ ප්‍රථමක සංඛ්‍යා කියන මාතෘකාව ලිව්වට පස්සේ ලිව්වා මෙන්න ලිව්වා මේ තියෙන්නේ සංඛ්‍යා දෙකක් පමණක් ඇති පූර්ණ සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා වේ කියලා ලියලා ඒ ප්‍රථමක සංඛ්‍යා ටික ලිව්වා. මම පොඩි වැදගත් කරුණු ටිකක් කිව්වා. පොඩ්ඩක් මේ වීඩියෝ එකේ අන්තිම විනාඩිය දෙක පොඩ්ඩක් බලන්න. මේ මම බලන්න ඔක්කොම බලන්න ඕනේ අන්තිම පොඩ්ඩක් විතරක් බලන්න. වැදගත් කරුණු ටිකක් කිව්වා. හරි. ඒ කියන්නේ ප්‍රථමක කට්ටිය දැන් අපි වරද නැතර මේකේ මේ විශේෂයක් වෙන අපි මම කිව්වා මෙන්න මේ දෙක එකම එක ප්‍රථමක වන ඉරට්ටේ සංඛ්‍යාවයි ඉන්නේ එයා තමයි දෙක. දෙක. ඔව්. එතකොට හරිද මේ ඉක්මනින් ලියාග ලියාග. ලියාගත්තා සර්. ලියාගත්තා. සර් එතකොට සර් බිංදුව කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයිනේ. නෑ ඉතින් බිංදුව කියන සංඛ්‍යාවට අපි බිංදුවේ සාධක කතා කරන්නේ නෑනේ නේ. අපි කතා කරන්නේ බිංදුවට වඩා වැඩි ඉලක්ක ගන්න. එතකොට මේ බිංදුවක් ගැන ප්‍රථමක නෑ. ප්‍රථමක පටන් ගන්න කියෙන්ද මේ මේ මෙතන. මේ පටන් ගන්න එක්කෙනා ඉරට්ටේ වන ප්‍රථමක. මම අර කිව්ව කලින් කාරණා. ඒ වගේම එකම එක ඉරට්ටේ වන ප්‍රථමක සංඛ්‍යාවයි ඉන්නේ දෙක. අපිට විභාගෙට ලියන්න පුළුවන්. ඉරට්ටේ වන ප්‍රථමක සංඛ්‍යා ලියා දක්වන්න. ඉතින් මම දන්නේ කියලා ටක් ගාලා දන්නවා මේ දෙක විතරයි තියෙන්නේ කියලා. හරි. හරිද හරිද අම ඔක්කොම වැඩි ඉවරයි හරි එතකොට මේ මම මෙතනින් එහාට තියෙන ටික තව කරුණු ටිකක් ලියන්නත් තියෙනවා මෙතනින් එහාට ටික මේ මම කතා කරන්නම් ඊළඟ දවසේ හරිද ඊළඟ දවසේදී කතා කරා මෙතන ටිකක් ලියන්න ලිව්වා ලිව්වා රයිස